හොඳයි, ආයුබෝවන් ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද දවසේ අපේ රිවිෂන් බන්දෙන් අපි හමු වෙනවා. අද කට්ටිය සිල් අරන්දකොලේද නේද? තාම ළමයි සම්බන්ධ නම් බලමු. පොය දවසක් වුණත් අපි කලින්ම කතා බහ කරගත්තා මේ පන්තියේ පවත්වන බව කියලා තියෙන නිසා කවුරුත් නොදැනෙන විදිහක් නෑ. හොඳයි, ඔයගලන්ට මේ සැප්තැම්බර් මාසයේ නිබන්ධනයත් සමග MCQ paper හතරක් දීලා තියෙනවා. ඒකෙන් අපි එකක් පසුගිය දිනේ කතා බහ කළා. ඒ වගේම අපි අද දෙවැනි MCQ paper එක කතා බහ කරමු. ඒක අතට ගන්න මම ඔයගලන්ට කලින් කියලා තියෙනවා. අද දිනේ කතා කරන්නේ දෙවැනි MCQ paper එක කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙනකොට ඒකේ වැඩ කටයුතු ඉවර ඇති. මම paper එක තියන අයට තමන්ගේ පේපර් එක බලාගෙන වැඩ කරන්න පුළුවන්. නැති අයට බලාගන්නත් එක්ක මම පේපර් එක මේ ෂෙයා කරනවා. හොඳයි, දැන් ඔයාලට පේපර් එක පේනවා. අපි මේ පේපර් එක අපේ පුනරීක්ෂණ පන්තියේ දෙවැනි MCQ පේපර් එක විදිහට තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ වෙනකොට මේ පේපර් එක සාකච්ඡා කරලා අවසන් වෙනවා කියලා කියන්නේ අපි ළඟ බහුවර්ණ ප්‍රශ්න 80කට පිළිතුරු අපි සාකච්ඡා කළා වෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. බලන්න, සිටියමක උතුරු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය හා දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය එකිනෙක යා කිරීමෙන් නිර්මාණය වන්නේ. දැන් බලන්න, සිටියමක ගත්තාම සිටියමකට ප්‍රධාන මායිම් හතරක් තියෙනවා. මේ විදිහට මේ උතුරු මායිම, මේ දකුණු මායිම, මේ පටහිර මායිම, මේ නැගෙනහිර මායිම. ඔය කියන්නේ එතකොට උතුරු මායිමේ දිගින් හරිමැද යෙදෙන ස්ථානය තමයි උතුරු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය. දකුණු මායිමේ දිගින් හරිමැද යෙදෙන තැන තමයි දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය. මේ දෙන්නා එකිනෙක යා කළාම සිටියා මුහුණත සමාන කෑලි දෙකකට බෙදෙන බව පේනවා. නේද? බෙදෙන බව පේනවා. අපෙන් අහනවා මේ දෙන්නා කවුද කියලා. මේ දෙන්නා කවුද කියලා අපි කිව්වහම මේ විදිහට ප්‍රතිමුඛව පිටලා තියෙන මායිම් වල මධ්‍ය ලක්ෂ්‍ය එකිනෙක යා කළාම සමාන කෑලි දෙකකට බෙදෙනකොට අපි කියන්නේ අර්ධ කියලා. නේද? එහෙනම් මේ අර්ධ මොනාර්ධද කියලා අහනවා. අපි දිශානති මේක මැද තියලා බැලුවොත් උතුර, දකුණ, ඊළඟට බටහිර, මේ නැගෙනහිර. නේද? එහෙනම් මෙයා බටහිර අර්ධය, මෙයා නැගෙනහිර අර්ධය. උත්තරේ මොකද්ද? අංක 3 තියෙනවා බටහිර අර්ධය හා නැගෙනහිර අර්ධය. බටහිර අර්ධය සහ නැගෙනහිර අර්ධය. ඔයාට පුළුවන්. ඔයාට පුළුවන් එතකොට මේකේ පිළිතුරු අංක 3 ලකුණු කරන්න. පිළිතුරු අංක 3 ලකුණු කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය භූගෝලීය තොරතුරු පද්ධතියේ මූලික සංරචක තුනක් වන්නේ. භූගෝලීය තොරතුරු පද්ධතිය අපි ඉගෙනගෙන තියෙනවා නූතන සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රම කියන කොටසේදී. භූගෝලීය තොරතුරු පද්ධතිය, ඊළඟට ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය සහ දුරස් සංවේදී ශිල්පීය ක්‍රම කියන අවස්ථා තුන. ඉතින් අපෙන් අහන්නේ දැන් GIS වල මූලික සංරචක තුන ගැන අහන්නේ. GIS පද්ධතිය නිර්මාණය වෙලා තින්නේ සංරචක කීපයකින්. ඒකේ අපි දැක්කා ප්‍රධාන සංරචක කීපයක්. එකක් තමයි පරිගණක පද්ධතිය. නේද? පරිගණක පද්ධතිය. ඊළඟට භූගෝලීය දත්ත තිබුණා. භූගෝලීය දත්ත තිබුණා. ඊළඟට තිබුණා භාවිත කරන්න. භාවිත කරන්න. මේ කියන සාධක තුන අපි ගත්තොත් ආපහු ඕනනම් මේවා දෙකට බෙදන්න පුළුවන්. නේද? මෙයා දෘඩාංග මෘදුකාංග. මේ පේපර් එකක් සාකච්ඡා කරනකොට ළමයි මේකට අදාළ වෙනම කොලයක් තියාගන්න. ඒ අතරේ එක කරුණු ලියන්න. නැවත නැවත මතක් වෙන්න ලියන්න ඕනේ මේවා. හරි? එතකොට දෘඩාංග මෘදුකාංග කියලා මේ පරිගණක පද්ධතිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේම භූගෝලීය දත්තත් අපි කොටස් දෙකකට බෙදුවා. මොනවද? අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත කියලා. ඊළඟට භාවිත කරන්නා කියන එකත් අපිට ඕනනම් කොටස් දෙකකට වෙන් කරලා පෙන්වන්න පුළුවන්. එකක් තමයි ක්‍රම ශිල්ප, අනිත් එක තමයි ඇත්තම පුද්ගලයා. මේ විදිහට කොටස් හයකට බෙදන්න පුළුවන්. නමුත් අපි දන්නවා පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ සංරචක තුනකින්. පරිගණක පද්ධතිය භාවිත කරන්නා සහ භූගෝලීය දත්ත. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. තුන්වෙනි ප්‍රශ්නය, සිතියම් වල පරිමාණයෙන් කියවෙන්නේ, සිතියමක පරිමාණයෙන් කියවෙන දේ අපි සිතියම් පාඩමේදී කතා කරලා තියෙනවා. නේද? සිටියමේ එක ඒකකයකින් සැබෑ භූමියේ එවැනි ඒකක කොපමණ ප්‍රමාණයක් නිරූපණය වෙනවද කියන කතාවනේ මේකෙන් කියන්නේ.
බලන්න ඒකට අදහසට ගැලපෙන පිළිතුරක් තියෙනවද කියලා. එක සිතියම එක් ඒකකයකින් සත්‍ය භූමිය එවැනි එකක 50000ක් නිරූපණය වන බව. අපිට ඒක 50000ම කියන්න බෑනේ. නේද? ඒක සිතියමෙන් සිතියමට වෙනස් වෙන්න පුළුවන්. පරිමාණ අපි දැකලා තියෙනවා එකට 10000, එකට 25000, එකට 50000, එකට ලක්ෂය ආදී විදිහට දැකලා තියෙනවා. ඒ නිසා අපිට කොයිම වෙලාවකවත් කියන්න බෑ සිතියම එක් ඒකකයකින් සත්‍ය භූමියේ එකක 50000ක්ම වෙන්නනවා කියලා. නේද? එහෙම කියන්න එකක වෙන්න බෑ. බලමු ඉස්සරහා ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවද කියලා. සිතියම එක් ඒකකයකින් සත්‍ය භූමියේ එවැනි ඒකක කීයක් නිරූපණය වන්නේද? අනේ බලන්න ඒක කොයිකටත් ගැලපෙනවද? නේද? පරිමාණය කියන්නේ මොකද්ද කියලා අහන පොදු ප්‍රශ්නේදී පොදු උත්තරයක් දීලා තියෙනවා. දෙවෙනි එකේ සිතියම එක ඒකකයකින් සැබෑ භූමියේ ඒ වගේ ඒකක කොච්චර නිරූපණය වෙනවද කියන එක තමයි පරිමාණයක කියවන මූලික අදහස. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. දැන් සමහරවකට අංක 3ටත් දාලා ඇති. සිතියම එක සෙන්ටිමීටරයකින් සත්‍ය භූමියේ සෙන්ටිමීටර 50000ක් නිරූපණය වෙන බව කියලා දාලා ඇති. ඒක ඉතින් හරි ප්‍රශ්නයක් නෑ. නේද? අපි පාවිච්චි කරන්නේ එකට 50000 තියන්නේ. අපෙන් අහුව නම් එකට 50000 කියන එකේ තේරුම මොකද්ද කියලා ඔය ඔයාලා තුන්වෙනි එක දාලා තියෙන උත්තරේ හරි. හැබැයි අපෙන් ඒක නෙමෙයි නියන්නේ සිතියම්බල. සිතියම්බල. එතකොට අපි දන්නේ ඒක මෙට්‍රික් සිතියමක්ද? එමත්නම් ඒක බූල මේ මේ අඟලේ පරිමාණ සිතියමක්ද? අපි දන්නේ නැහැ. අපෙන් අහන්නේ සිතියමක පරිමාණය. නේද? එතකොට අපිට තුන්වෙනි උත්තරේට එන්න බෑ. උත්තරේ අංක 2. පොදු පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නෙට අනුව. කෝ බලන්න එක හරියයි තොස්සන්න පොඩ්ඩක්. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2 ලකුණු කරපුවා ඉන්නවද? ඉන්නවනේ. 3යි 4යි 5යි 6යි 6 දෙනා ඉන්නේ. හොඳයි. අපි යමු 4වෙනි ප්‍රශ්නෙට. 4වෙනි එකට යමු. අක්ෂාංශ දේශාංශ නිර්මාණය කරමින් ඛණ්ඩාංක තලයක් නිර්මාණය කරනු ලැබුවේ කවුද කියලා අහනවා. දැන් අපි දන්නවා මිනිස් සිතියන් නිර්මාණය කරන්න ගියපු මුල් කාලේ තිබිච්ච පොදු ගැටලුවක් තමයි පීටීම් හරියට නිවැරදිව නිරූපණය කරගන්න බැරි වීමේ දෝෂය. නේද? පීටීම් නිවැරදිව පෙන්නගන්න බැරි වුණා. එතකොට ඒ ගැටලුව निराකරණය කරගන්න මිනිස්සු මොකද කළේ? පෘථිවි තලයේ මත මේ පෘථිවි ගෝලයේ මත කොටුදැලක් නිර්මාණය කළා. සිරස් රේඛා වලින් සහ ස්තිරස් රේඛා වලින් සමන්විත. අන්නේ කොටුදැලට තමයි අපි කියන්නේ අක්ෂාංශ දේශාංශ ඛණ්ඩාංක තලය නැත්නම් ජාත්‍යන්තර ඛණ්ඩාංක තලය කියලා. මේ ඛණ්ඩාංක තලය නිර්මාණය කළේ මුලින්ම ග්‍රීක සිතියම් විද්‍යාඥයෙක් වන ඉරටොස්තනිස් කියන පුද්ගලයා. ඉරටොස්තනිස් කියන පුද්ගලයා. එයාගේ ඛණ්ඩාංක පද්ධතිය මොකද කළේ? සිරස් රේඛා නිර්මාණය කළා උතුරු ද්‍රවයේ ඉඳලා දකුණු ද්‍රවයේ දක්වා. ඒවට කිව්වා දේශාංශ කියලා. නේද? මේක අඳින්න පටන් ගත්තේ කොහේ ඉඳලාද? ග්‍රිනිච් මධ්‍යහන රේඛාවේ ඉඳලා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ග්‍රීන්විච් කියන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ හරහා උතුරු ද්‍රවයයි දකුණු ද්‍රවයයි සම්බන්ධ වෙන ආකාරයට ඇඳපු සිරස් රේඛාවක ඉඳලා දකුණු පැත්තට ඇඳිච්ච ඔක්කොටම කෝ නැගිනිර දේශාංශ. නේද? 180ක් දක්වා ඇඳලා. ඊළඟට බටහිර පැත්තට ඇඳිච්ච ඔක්කොටම කිව්වා බටහිර දේශාංශ 180ක් දක්වා ඒවත් ඇඳ ඔක්කොම 360. ඊළඟට පෘථුවිය හරි මැදින් තිරස් රේඛාවක් ඇඳ එයා එකට කිව්වා සමකය. වටිනාකම දුන්නා බිංදුව කියලා. නේද? අක්ෂාංශක බිංදුව. ඒ නිසා උතුරු අර්ධගෝලීය දකුණු අර්ධගෝලීය කියලා ආදර්ශ ගෝලයේ කොටස් දෙකකට බෙදුණා. සමකයෙන් උතුරු පැත්තට දිගටම ඇඳුනේ උතුරු අක්ෂාංශ 90ක් දක්වා ඇඳා. නේද? රේඛා නම් 89ක් ඇඳා 90 ඇඳේ තිතක් විදියට උතුරු ද්‍රවයේ. දකුණු අර්ධගෝලයේ පුරාත් එහෙමයි සමකයට සමාන්තර රේඛා ඇඳා 89ක් 90 කෙනා තිතක් විදියට පීටේවයේ දක්ෂිණ ද්‍රවයේ. මේ විදිහට තමයි ඛණ්ඩාංක තලය නිර්මාණය කළේ. ඒ ඉරටොස්තනිස් කියන පුද්ගලයා. උත්තරය අංක 3. පස්වෙනි ප්‍රශ්නය අංක 1 ධර්ම මෙට්‍රික් සිතීමේ නම මොකක්ද කියලා අහනවා. අපේ රටේ නිර්මාණය කරලා තියෙන මෙට්‍රික් සිතියම් 92 පරිශීලනයේ පහසු සඳහා එක එක්කෙනාට පරිහරණය කරන්න පහසු වෙන්න අංක කළා නිශ්චිත නමක් දීලා තියෙනවා. ඇයි? එක සිතියමකින් තව සිතියමක් පැහැදිලිව වෙන්කොට හඳුනා ගන්න. නේද? එක සිතියමකින් තව සිතියමක් පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න. දැන් අපෙන් අහනවා මේකට අපි කියන්නේ ජාතික මෙට්‍රික් සිතියම් සූචිය කියලා. ඒකේ අංක 1 ධර්ම සිතියමේ නම මොකක්ද අහනවා. මේක අපි තියරි වලදී උදාහරණ විදිහට දෙනවා. නේද? අංක 1 දෙනවා. ඊළඟට අංක 92 පළවෙනි සිතියමයි අවසාන සිතියමයි බොහෝ විට උදාහරණ වල දෙනවා. අංක 1 තමයි යාපනයේ මණිපාය සිතියම. උත්තරේ අංක 4. 6 වෙනි ප්‍රශ්නය එකට 50000 පරිමාණයේ වර්ග කිලෝමීටර් 100ක් වන පරිමාණය සම්බන්ධ පුංචි ගණනය කිරීමක්. හරි, එකට 50000 පරිමාණයලු තියෙන්නේ. ඒක තේරුම අවබෝධ කරගමු ඉස්සෙල්ලා.
එකට පනස්දා කියනක තේරුම් මොකක්ද පලට පේනවා තැම ප්‍රශ්න අනුපාද ලක්ුණු වැදිරනෑ මේක ලියවෙන්න මේමයි නෑ එකට පනස්දාය මම ලිගුව පැහැදිලි වෙන්න මේක තේරුම් මොකක්ද අනුපාද ලක්ුණු ඔබලන්ට පේනවා නේද අනුපාද ලක්ුණු ඔබලන්ට පේනවා ඒ අනුපාත ලක්ෂණය දෙපැත්ත වටිනාකම් දෙකක් තියෙනවා වටිනාකම් දෙකක් තියෙනවා එහෙනම් මේ පැත්තේ ඉන්න මේ කවුද අනුපාත ලක්ෂණය මේ පැත්තේ ඉන්නේ කවුද අපි අතේ තියෙන සිටියමට අදාළ වටිනාකම් නේද සිටියමට අදාළ වටිනාකම් මේ අනුපාත ලක්ෂණයෙන් දම්පැත් දකුණු පැත්තේ ඉන්නේ කවුද ඒකට අදාළ සැබෑ භූමිය හරිද එතකොට ළමයි දැන් මේකේ තේරුම මොකද්ද සිටිය මේ එක ඒකකයකින් සැබෑ භූමියේ එවැනි ඒකක 50000 සිටියමක් උඩමනින්න පුළුවන් අන්තිම පුංචි ඒකකය අපි දන්නවා සෙන්ටිමීටර ඒ නිසා මේකේ සෙන්ටිමීටර දාලා කිව්වහම සිටිය මේ එක සෙන්ටිමීටරයකින් ඇත්ත භූමියේ සෙන්ටිමීටර 50000 හරිද එක සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 50000 කියන්නේ එක කිලෝමීටර වලින් කිව්වහම කීයද කිලෝමීටර වලින් කිව්වොත් භාගයක් දෙකෙන් එකක් එහෙමත් නැත්නම් තව විදිහකට කියන්න පුළුවන් 0.5 කිලෝමීටර නේද 0.5 කිලෝමීටර දැන් ওই ටික අවබෝධ කරගෙන තමයි ගාන හදන්න යන්න වෙන්නේ අපිට කියනවා මෙහෙම කතාවක් මොකද්ද කියන්නේ 1.50000 පරිමාණයේ මෙට්‍රික් සිටියමක වර්ග සෙන්ටිමීටර 100ක් කොහොමද ළමයි වර්ග සෙන්ටිමීටර 100 හැදෙන්නේ ඔයගේ ගානක් කම මෙහෙම දල් සටහනක් ඇඳ ගන්න 100 හැදෙන්නේ වර්ග සෙන්ටිමීටර 100 හැදෙන්නේ සෙන්ටිමීටර 10 ගුණ කිරීම සෙන්ටිමීටර 10 නේද එතකොට තමයි මේක ඇතුලේ වර්ග සෙන්ටිමීටර් 100ක් හැදෙන්නේ. හරි? වර්ග සෙන්ටිමීටර්ද කියන්නේ? ඔව් වර්ග සෙන්ටිමීටර් 100ක් මගේ නිරූපණය වන සත්‍ය බිම් ප්‍රමාණය අහනවා. එතකොට මේ පරිමාණයේ දිහා දැන් ආයෙත් බලන්න. මේක කියන්නේ 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයලු පෙන්නනවා. එකකින් භාගය. එකකින් භාගය. එකකින් භාගය. ඔන්න පරිමාණයෙන් කියවන දේ දැන් ඔන්න ඇහෙනවා ඔයගොල්ලන්ට. 1 සෙන්ටිමීටරයකින් භාගය. එක සෙන්ටිමීටරයකින් භාගයයි නම් සෙන්ටිමීටර 10කින් කොච්චර වෙනවද සෙන්ටිමීටර 10කින් කොච්චර වෙනවද කිලෝමීටර වලින් ගත්තොත් 5ක් වෙනවා නේද කිලෝමීටර වලින් 5ක් වෙනවා ඊළඟ අනිත් පැත්තට තියෙන්නේ තමයි සෙන්ටිමීටර 10 නේද එහෙනම් මේ පැත්තට තියෙන කිලෝමීටර 5ම තමයි 5ම තමයි එහෙනම් ඔන්න දැන් කිලෝමීටර වලින් ඇවිල්ලා තියෙනවා දිගපළ දැන් ඉතින් ඒ දෙන්න ගුණ කළා නම් ඇත්ත භූමියේ වර්ගඵලය එනවා කොච්චරද වර්ග කිලෝමීටර 25 වර්ග කිලෝමීටර 25. එතකොට බලන්න ඒකට අදාළ උත්තරේ කොයිද තියෙන්නේ කියලා. අංක 1 තියෙනවා. 1 තියෙනවා, 5 තියෙනවා නේද? අන්න ඒ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට උත්තර අංක 1යි 5යි 2ම හරි. සමහර ළමයි යෝකින් 1ට හරි දාලා ඇති, 5 හරි කියලා දාලා ඇති. හරි? මේ දෙකම ලකුණු දෙමු. එකම උත්තරේනේ තියෙන්නේ. මේක තේරුම් නැති අය පොඩ්ඩක් අත උස්සන්න. තේරුම් නැති අය ඉන්නවා නම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න. තේරුම් නැති අය ඉන්නවා නෑ නේ හොඳයි එහෙනම් අපි යන 9 වෙනි ප්‍රශ්නෙට කාලය සහ අවකාශීය ව්‍යාප්තීන් දැක්වීම සඳහා නිර්මාණය කරනු ලබන්නේ මේ අතරින් කවර සිතියම් වර්ගයේ දහනක් මොකද්ද මේකින් කියන්නේ මේ කාලය සහ අවකාශය කාලි අපි භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියලා කියන්නේ මොකද්ද භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියන්නේ මොකද්ද මේ භූ දර්ශනයේ තියෙන කාලීන සහ අවකාශීය දත්තය පිළිබඳව කරන අධ්‍යයනයක් උනාර අතරේකම ලියන කොළේද මේ පේපර් අංක දැම්මා ප්‍රශ්න පත්‍ර අංක 2 ඒක යටතේ ප්‍රශ්න අංකේ දාන්න 9 දැම්මා ඒක අර කොළේ ලියන තැන ලිව්වා ඒක මොකද භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියන්නේ ප්‍රශ්නේ අහලා නැහැ ඒක තා නේද නමුත් අපිට මෙතනදී සාකච්ඡා කරනකොට ඒක ගැන කියන්න වෙනවා භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියන්නේ ළමයි භූ දර්ශනයේ අවකාශීය හා කාලීන වෙනස් වීම පිළිබඳව කරන අධ්‍යයනයක් එතකොට අපෙන් අහනවා කාලය සහ අවකාශීය වෙනස කාලානුරූපව සිදුවෙච්ච වෙනස්කම්ුයි මේ පෘථිවි තලයේ මතු පිට තනින් තනට සිදුවන වෙනස්කම්ුයි කියන දෙකම දැක ගන්න ලැබෙන දෙකම පෙන්නන සිටියම් වර්ගෙ මොකක්ද අහනවා දැන් බලන්න භූවිද්‍යා සිටියම් ඊළඟ භූ ලක්ෂණ සිටියම් දැන් භූවිද්‍යා සිටියම් වල පෙන්නන්නේ මොකද්ද භූමිය සහ ඒ ආසන්න කලාපේ සම්බන්ධය තමයි මේ තොරතුරු ඉදිරිපත් වෙන්නේ භූවිද්‍යා සිටියම ඊළඟට බලන්න තේමා සිටියා තේමා සිටියමක තියෙන එක තේමාව ඒක මාර්ග පද්ධතිය පෙන්වන එක නම් මාර්ග විතරමයි භූෂමතාව පෙන්වනවා නම් එකේ තියෙන භූෂමතාව විතරමයි ස්වභාවික වෘක්ෂලතාව පෙන්වනවා නම් එකේ තියෙන ස්වභාවික වෘක්ෂලතාව විතරමයි නේද එහෙනම් තේමා සිටියමක් කියන්නේ එවැනි එකක් ඒකේ අපිට අවකාශීය ව්‍යාප්තියක් හඳුනා ගන්න පුළුවන් වෙයි නමුත් තේමා සිටියමක අපිට පුළුවන් කමක් නැහැ මේ කාලීන ව්‍යාප්තිය එකවර දැක ගන්න නේද හැබැයි තේමා සිටියන් ගණනාවක් එකට තියලා බලුවොත් නම් ඒකත් බලා ගන්න පුළුවන් ඊළඟට දේශගුණ සිටියන් තියෙනවා පාංශු සිටියන් තියෙනවා
එනම් මෙතන්දී කාලය සහ අවකාශී ව්‍යාප්තිය එකවර දැකින් ලැබෙන සිටියම තමයි බූලක්ෂණ සිටියම්. ඒක කියන්නේ අපි පාවිච්චි කරන මෙට්‍රික් සිටියම් ගැන. නේද? මෙට්‍රික් සිටියම් ගැන තමයි කියන්නේ. කියන්නේ කාලීනව සිදුවෙච්ච වෙනස් වීම දැක ගන්නත් පුළුවන්. අවකාශී වශයෙන් සිදුවන වෙනස් වීම දැක ගන්න පුළුවන්. එහෙනම් උත්තරය අංක 2. සර්. ඔකියන් ප්‍රශ්න. සර් මේ මට කලින් කරපු ප්‍රශ්නට උත්තරට කියන්න පුළුවන්ද? මම දැන් ඇඩ්ුනේ. මේ දැන් බෑ හොඳේ දැන් බෑ ඔහොම යන් අන්තිමට කියන්න හා සර් හරි ඔය අතන ඉඳලා ඉස්සරහට යන්න පස්සේ කියන්න ගොඩක් අය අහලා තිනවා හත කලේ නැද්ද හත වෙනි ප්‍රශ්න කලේ නැහැ කියලා කියනවා ආයක බලමු පොඩ්ඩක් මට මග ඇරලා හත වෙනි එක ඔව් හත වෙනි එක කරලා නැහැ ගෝලී ස්ථානගත කිරීමේ පද්ධතිය මුලින්ම ලෝකයට හඳුනලා දුන්න රට මොකක්ද අහනවා ගෝලී ස්ථානගත කිරීමේ පද්ධතිය GPS ගැන අහන්න GPS පද්ධති ලෝකේ ගණනාවක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් අපි සිලබස් එකේ තියරි කොටසේ අපි කතා කරන්නේ මොකද්ද? කතා කරන්නේ මොකද්ද? අපි කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන මේ GPS පද්ධතිය ගැන. එහෙනම් උත්තරේ හම්බ වුණා. උත්තරේ අංක 3 ඇමරිකා එක්සත් ජනපදේ. ඇමරිකා එක්සත් ජනපදේ. හොඳයි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. 10 ශ්‍රී ලංකාවේ 1ට 50,000 මෙට්‍රික් සිටියමක් මගේ ආවරණය කරන භූමි ප්‍රමාණය වන්නේ කොච්චරද කියලා අහනවා ආවරණය කරන භූමි ප්‍රමාණය. ඒතකොට බලන්න උත්තර පහේම තියෙන වර්ග කිලෝමීටර වල. අපි ඉගෙනගෙන තියෙනවා මෙට්‍රික් සිටියමක දිග සෙන්ටිමීටර 80යි පළල සෙන්ටිමීටර 50යි කියලා. නේද? සෙන්ටිමීටර 80යි 50යි කොටසක් තමයි මේ මෙට්‍රික් සිටියමක් කියලා කියන්නේ. එතකොට තමයි මේ මෙට්‍රික් සිටියමේ පරිමාණය 1ට 50,000යි නම් 1ට 50,000යි නම් දැන් කියන්න බලන්න මේ දිගෙන් මේ පළලෙන් සැබෑ භූමිය කොච්චර පෙන්වනවද දැන් 1ට 50,000 කියන එකේ තීරම කලින් කිව්වා පැහැදිලි කළා නේද 1 සෙන්ටිමීටරකින් කිලෝමීටර භාගයයි 1කින් භාගයයි නම් අර දිග පැත්තට 80ක් තියෙනවා කොහොමද කිලෝමීටර එතන කීයක් තියෙනවා 40ක් තියෙනවා නේද 40ක් තියෙනවා ඊළඟට අර අනිත් පැත්තට සෙන්ටිමීටර 50ක් තියෙනවා 1කින් භාගය නම් 50කින් කොච්චරද කිලෝමීටර 25යි එහෙනම් වර්ගඵලයේ කීයද 40 වැඩි කිරීම 25යි මීට එනවා 1000ක් උත්තරේ අංක 1 10 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 1 මොකද්ද 6යි 8යි ප්‍රශ්න පැටලිලා තියෙන්නේ කියලා බලමු මොකද්ද 6යි 8යි ප්‍රශ්න දෙක එකට 50,000 පරිමාණයේ මෙට්‍රික් සිටීමක අය කියවුවා එකට 50,000 පරිමාණයේ අපි 8 වෙනි ප්‍රශ්නේ කතා කරලේ නේද? එතකොට 6 කතා කරලා නැහැ අපි. එක වගේම ප්‍රශ්න දෙකක්නේ. මග ඇරලා. හොඳේ 6 7 දෙකම මග ඇරලා තිබිලා තියෙනවා. දැන් කතා කරමු 6 වෙනි එක. හරි. එහෙනම් බලන්න 1ට 50,000 පරිමාණයේ වර්ග කිලෝමීටර් 100ක්. ඔන්න අතන දී කිව්වේ වර්ග සෙන්ටිමීටර් 100ක් ගැන. දැන් කියනවා 1ට 50,000 පරිමාණයේ වර්ග කිලෝමීටර් 100ක් නිරූපණය කිරීමට වෙන් කරන්න ඕනි කොටුවේ. ඒ කියන්නේ වාට සිටියමක් දීලා තියෙනවා. මේ දින සම්පූර්ණ සිටියම කියලා දන්නකෝ මේ බෝඩ් එක සම්පූර්ණ සිටියම මේ සිටියමේ කොහේ යටද කි අපි හිතමුකෝ අනර මේ ඊසාන කෙළවරින් කියලා ඊසාන කෙළවරින් වර්ග කිලෝමීටර් 100ක් පෙන්වන්න කියලා 100ක් පෙන්වන්න ඕන මොකද කරන්න ඕන කොටුවක් ඇදලා පෙන්වන්න මෙන්න වර්ග කිලෝමීටර් 100 කියලා නේද එතකොට අපි කොටුව අඳින්න දිගපල්ල අපි තීරණය කරගන්න එපේ දැන් ඊනම් අපිට කියනවා දිගපල්ල අපි තීරණය කරන්නත් ඕනි ඒ තෝරාගන්න දිගපල්ලෙන් ඇත්තටම වර්ග කිලෝමීටර් 100ක් පෙන්වන්නත් ඕන නේද ඔන්නේ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ ඒක බලන්න දැන් වර්ග කිලෝමීටර් 100 හැදෙන්නේ කොහොමද කියලා බලන්න. වර්ග කිලෝමීටර් 100 හැදෙන්නේ නේද? වර්ග කිලෝමීටර් 100 හැදෙන්නේ කොහොමද? 10වරක් 10යි. නේද? 10වරක් 10යි. එහෙනම් අපිට කියන්නේ මේ කිලෝමීටර් 10ක් දිග, කිලෝමීටර් 10ක් පළල කොටුවක් ඇඳගන්න කියලා කියන්නේ. එහෙනම් බලන්න මෙහෙම වැඩක් කියනවා දැන්. 1ට 50,000 කියන එකේ තේරුම සෙන්ටිමීටර 1කින් පෙන්වන්නේ කිලෝමීටර් භාගය කියන එක. ඒක හැමෝටම තේරෙනවද? ඒකත් එක්ක ඒ කතාවත් එක්ක එකඟ ඇති සියලු දෙනා. සිටිය මේක සෙන්ටිමීටරයකින් සැබෑ භූමියේ කිලෝමීටර් භාගයක් නිරූපණය කරනවා කියන කතාවට ඔබ සියලු දෙනා එකගයි. නේද? එකකින් පෙන්වන්නේ භාගයයි. එහෙනම් පුතේ මෙතන කිලෝමීටර් එකක් පෙන්වන්න සෙන්ටිමීටර් කීයක් ඕනද? කලබලල තු හිතන්න. එකකින් පෙන්වන්නේ කිලෝමීටර් භාගයයි. මම අහනවා කිලෝමීටර් එකක් කරගන්න සෙන්ටිමීටර් කීයක් ඕනද? දෙකක් එමෙ. නේද? කිලෝමීටර් එකක් හදාගන්න සෙන්ටිමීටර් දෙකක් ඕන. එහෙනම් මේ බලන්න දැන් අපි වර්ග කිලෝමීටර් 100 පෙන්න ගන්න 10 10 කොටුවා කිලෝමීටර් 10 ගුණ කිරීම කිලෝමීටර් 10
කොටුවක් නිර්මාණය කරගන්න ඕනි සිටියම මත. දැන් අතන කිව්වා කිලෝමීටර එකක් හදාගන්න සෙන්ටිමීටර දෙකක් ඕනි කතාව. නේද? කිලෝමීටර එකක් හදාගන්න සෙන්ටිමීටර දෙකක් ඕනි කතාවක් කිව්වා. එහෙනම් මට කියන්න කිලෝමීටර එකක් හදන්න සෙන්ටිමීටර දෙකක් ඕන නම් 10ක් හදන්න කොච්චර ඕනිද? උත්තර දෙන්න බලන්න. ඈ මේ පරිමාණය හැටියට 150 කියන පරිමාණය හැටියට ඒකේ තේරුම සෙන්ටිමීටර එකකින් පෙන්වන්නේ කිලෝමීටර භාගයේ. එහෙනම් කිලෝමීටර එකක් වෙන්න ගන්න සෙන්ටිමීටර දෙකක් ඕනි කියන තර්කයට එකඟද? තර්කයට එකඟද? හරි. එතකොට කිලෝමීටර එකක් වෙන්න ගන්න සෙන්ටිමීටර දෙකක් ඕන නම් කිලෝමීටර 10ක් වෙන්න ගන්න අපිට කොච්චර ඕනි? සෙන්ටිමීටර වලින් 20ක් ඕනි. නේද? 20ක් ඕනි. එහෙනම් අනිත් පැත්තට තියෙන සෙන්ටිමීටර 20ක් ඕනි. එහෙනම් වින් කරන්න ඕනි කොටුවේ දිගපල්ල කීයද? සෙන්ටිමීටර 20යි 20 කොටුවක්. එහෙනම් බලන්න 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද දෙන්න ඕනි? පළවෙනි පිළිතුර. නේද? පළවෙනි පිළිතුර සෙන්ටිමීටර 20යි. කො බලන්න ඒක හරියයි. කොයි එක හරියයි? ඉන්නවනේ. දෙන්නයි දෙන්නේ. ඒ කියන්නේ පරිමාණය පිළිබඳ ප්‍රශ්න වලට තව ගොඩක් උත්තර කියන්න වෙයි වගේ නේ. 3යි 4යි. හොඳයි එහෙනම් 5ක් 6 කතා කළා 7 කතා කළා 8 හරි 9 හරි 10 හරි 11 තමයි කතා කරන්න තියෙන්නේ. නේද? 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳේ කාංචන සුදර්ශනි මොකක් කර ගැටලුවක්ද? ගැටලුවක් නම් කියන්නේ අත උස්සලා ඉන්නවා. නෑනේ. හා 11 වෙනි ප්‍රශ්නය පරිවර්තී ගෝලය තුල පරිවර්තී ගෝලය කියන්නේ වායු ගෝලයේ පහළම ස්තරය පොළොවට ආසන්නම කොටස නේද? භූතලයේ ඉඳලා නැත්නම් පොළොව තලයේ ඉඳලා ගත්තොත් අපි දන්නවා කිලෝමීටර 10ක් දක්වා උසකට යනකම් කොටස. හරි? පරිවර්තී ගෝලය තුල පීඩනය නැමැති සංසිද්ධිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දක්වා ඇති නිවැරදි ප්‍රකාශය වන්නේ. හරි? පහළ වායු ගෝලය තුල පීඩනයේ හැසිරීම අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒ ගැන තියෙන සත්‍ය ප්‍රකාශය තෝරගන්නලු මේ උත්තර පහෙන්. පළවෙනි එක කියනවා පරිවර්තී ගෝලය තුල ඉහළට යාත්ම පීඩනය වැඩි වෙයි. එහෙම වෙන්න විදියක් නැහැ. වායු ගෝලය මගින් පොළොවට ඇති කරන බරටනේ පීඩනය කියන්නේ. එතකොට මේ ඇයි පොළොව පැත්තට මේ වායු ගෝලය ඇදිලා තියෙන්නේ? ඇදිලා තියෙන හේතුව තමයි ගුරුත්වාකර්ෂණ බලය. නේද? ගුරුත්ව බලය. එතකොට පොළොවෙන් ඈතට යන්න ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා නම් වායු පීඩනය වැඩි වෙන්න විදියක් නැහැ. නේද? වායු පීඩනේ වැඩි වෙන්න විදියක් නැහැ. ඒ නිසා පළවෙනි එකට එකඟ වෙන්න බෑ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න අපරිවර්තී ගෝලය තුල පහළ සීමාවේ ඉහළ යන පීඩනය ඉහළ සීමාවේදී පහළයි. එහෙම එකක් අපි දැක්කේ නැහැ මොනම වායු ගෝලීය කලාපයකවත්. නේද? මොනම වායු ගෝලීය කලාපයකවත් අපි එහෙම හැසිරීමක් දැක්කේ නැහැ. පීඩනයේ හැසිරීම ඒකාකාරයි. 3 වායු ගෝලයේ පහළ මට්ටමේදී වායු සාන්ද්‍රණය වායු ගෝලයේ පහළ මට්ටමේදී වායු සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීම පෘථිවි පෘෂ්ඨ ආසන්නයේදී පීඩනය ඉහළ යාමට හේතුවක් වේ. ඒක හරිනේ. නේද? පෘථිවි පෘෂ්ඨ ආසන්නයේදී පීඩනය වැඩි වෙන්නේ ඇයි? ගුරුත්වාකර්ෂණ බලයේ උපරිමයෙන් ලැබෙන ඒ කොටසදී. නේද? එතකොට වැඩි වායු ප්‍රමාණයක් ඒ කොටසට එකතු කරගෙන ඉන්නවා. ඒ වායුවකින් වායු වර්ග ටික මගින් වැඩි බරක් පොළොට ඇති කරනවා. ඒ නිසා 3 වෙනි පිළිතුර නිවැරදි. 4-5 බලමු පොඩ්ඩ. පීඩනයේ නැමැති සංසිද්ධිය පරිවර්තී ගෝලය තුල ඒකාකාරී ලෙස ක්‍රියාත්මක වේ. වැරදි. නේද? පීඩනයේ කියන සංසිද්ධිය එහෙම ඒකාකාරී හැසිරීමක් නැහැ. ඊළඟට කියනවා පරිවර්තී ගෝලයේදී උෂ්ණත්ව වෙනස් වීම වලට අනුව පීඩනයේ වෙනසක් සිදු නොවේ. ඒක වැරදි. උත්තරේ අංක 3. නිවැරදි පිළිතුර අංක 3. වායු ගෝලයේ පහළම කොටසට එනකොට වායු සාන්ද්‍රණය වැඩි. අපි කියවනේ පරිවර්තී ගෝලය තුල මුළු වායු ගෝලයේ වායුන්ගෙන් 96%ක්ම තියෙනවා. නේද? 96%ක්ම තියෙනවා. ඒ නිසා ඒ වායු 96%ෙන් ඇති කරන බර අධිකයි. ඒ නිසා පහළ වායු ගෝලයේ පීඩනය වැඩි. උත්තරය අංක 3. 12 වෙනි ප්‍රශ්නය ගංගාවක පරිණත අවස්ථාවේ හා වෘද අවස්ථාවේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ දෙකක් පිළිවිලින් දැක්වීමයි. ඔන්න ගංගාවක පරිණත අවස්ථාව කියන්නේ මැද කොටස. එකක් ගන්න මතක් වෙන්න ඕනේ ඒක. වෘද අවස්ථාව කියන්නේ සාගරයකට මුහුදකට හරි අභ්‍යන්තර ජලාශයකට හරි ජලයයි ජීර්ණාවශේෂ ටිකයි බැහැර කරන්න සූදානම් වෙන ආසන්නම කලාපය නේද? ඒ කියන්නේ පහළම තැන්න. ඒකේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ දෙකක් අහලා. බෑවුම් අනුක්‍රමණ ඉහළවීම සංඝර්ෂණ ඉහළවීම.
පළවෙනි එකේ කියනවා. දෙක කාන්දිත බූලක්ෂණ බහුලව නිර්මාණය කරයි ආංශික කාදනයේ ප්‍රබලයි. එතකොට කාන්දිත බූලක්ෂණ බහුලව නිර්මාණය වුණේ අපි දැක්කේ යෞවන අවස්ථා. ඒ නිසා දෙකට එකඟ වෙන්නත් බැහැ. තුන ගංගා භාරය අධිකයි. ඒක හරි. නේද? මේ මැද කොටස වෙනකොට ගංගාවේ ජල ප්‍රමාණය වැඩි. අතු ගංගා වලින් කුඩා ජල මාර්ග වලින් විශාල ජල ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කාදණය එකතු කරපු ජීර්ණ අවශේෂ කොටකුත් තියෙනවා. ඒකට එකඟ වෙන්න පුළුවන්. ඊළඟට ගංගා භාරය අධිකයි ජල ප්‍රමාණය අධිකයි කියලා තියෙනවා. පහළ කොටසින්දි ජල ප්‍රමාණය අධිකයි. බලමු පොඩ්ඩක් ඉස්සරහට කියලා. ගංගාවේ පළල වැඩිය අතු ගංගා රසක් එකතු වෙයි. නේද? ගංගාවේ පළල වැඩිය කියන එකට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි අතු ගංගා රසක් එකතු වීම සිද්ධ වෙන්නේ නැහැ මුරුද අවස්ථාවේ. ඒස හතර වෙන්නත් බෑ. පස්වෙනි එක ආංශික සංඝර්ෂණයේ වේගින් සිදුවේ. ඒ කියන්නේ ඉවුරු කාදනයේ වේගවත් වෙනවලු. ආංශික සංඝර්ෂණය කියන්නේ ඒකනේ. නේද? ඉවුරු හැරීම ඉවුරු කාදනයේ ඒක හරියි. මැද කොටස ඒක වෙනවා. ඒකනේ අර V shape නිම්නේ U හැඩයකට පරිවර්තනය වෙනවා. ඊළඟ ගංගාවේ බෑවුම් අනුක්‍රමණය බෙහෙවින් අඩුයි. මුරුද අවස්ථාවේදී අපි දන්නවා බෑවුම් අනුක්‍රමණය අඩුයි. ඇයි? තනිතලාවක ගඟයන්. ඒ නිසා නිවැරදි උත්තරය අක්ක 5. 13 වෙනි ප්‍රශ්නය පාෂාණ සෑදෙන ප්‍රධාන ක්‍රම තුන වන්නේ. පාෂාණ හැදෙන ක්‍රම තුන. අපි පාෂාණ වර්ග තුනක් ඉගෙනගෙන තියෙනවා පාෂාණ පාඩමේ. මොනවද? ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ සහ විපරීත පාෂාණ. ආග්නේය පාෂාණ හැදෙන්නේ මැග්මා ස්ඵටිකීකරණයේ වෙලා. නැත්නම් තව විදිහකට කිව්වොත් මැග්මා ඝනීකරණයේ වෙලා. නේද? ඊළඟට අවසාදිත පාෂාණ හැදෙන්නේ ආග්නේය පාෂාණ සහ විපරීත පාෂාණ ජීර්ණයට කාදණයට ලක් වෙලා ඒ දේවල් පරිවහණය කළ කොහේ යද්දනක ස්තර වශයෙන් තැන්පත් වීම නිසා අපි ඒකට කියනවා අවසාදනය. අවසාදනය. ඊළඟට විපරීත පාෂාණ නිර්මාණය වෙන්නේ ආග්නේය පාෂාණ හරි අවසාදිත පාෂාණ හරි මුල් ස්වභාවය වෙනස් කරගෙන වෙනස් වෙනවා. අපි මේ වෙනස් වීමට කියනවා තනි වචනයක් විපරීත කරණේ. එහෙනම් පාෂාණ හැදෙන ක්‍රම තුන මොකද්ද? ස්පටිකීකරණයයි අවසාදනයයි විපරීත කරණය. ස්පටිකීකරණය අවසාදනය විපරීත කරණය. උත්තරේ අංක පළවෙනි එකේම තියෙනවා. පාෂාණ හැදෙන ක්‍රමහාණ. එහෙම දු පාෂාණ වර්ග තුන එහෙම නෙමෙයි. පාෂාණ වර්ග තුන ඇහුවනම් ආග්නේය අවසාදිත විපරීත. හැදෙන ක්‍රම ඇහුවාම ස්පටිකීකරණය අවසාදනය විපරීත කරණය. 14 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව හා සුමාත්‍රා දූපත් මේවා පිළිවෙලින් නිවැරදිව පිහිටන බුකාරක තැටි දෙක අහනවා. අපි බුකාරක තැටි ලෝකාකෘති කියන ලකුණුත් කළා. නේද? ශ්‍රී ලංකාව පිහිටලා තියෙන ඉන්දු ඕස්ට්‍රේලියානු තැටි. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටි තමයි ශ්‍රී ලංකාව පිහිටන්නේ. එතකොට යුරේෂියානු තැටි මුලට යෙදිච්ච උත්තර දෙකක් තියෙනවා 4 සහ 2. ඒ දෙකම අයින් කළ හැකි. අයින් කළ හැකි. නේද? ඉන්දු ඕස්ට්‍රේලියානු තැටි තමයි ශ්‍රී ලංකාව පිහිටන්නේ. ඒ නිසා 1 හෝ 3 වෙන්න ඕනේ. 1ද 3ද? 1ද 3ද? උත්තරේ අංක 1. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය තමයි ලංකාව පිටන්නේ. යුරේෂියානු තැටිය දැකලා ඇති ලොකු තැටියක්. ඒක ඇවිල්ලා කෙලවරකින් හොම් ගෙවිලා යනවා. නේද? පැත්තකටම කෙලින් කෙලවරෙන් ගෙවිලා යනවා. එන්නේ ගෙවිලා යන කෙලවරේ තමයි ওই සුමාත්‍රා දූපත් පිටන්නේ. ඒ නිසා පිළිතුරු අංක 1. ඔබ බලන්න ඒක හරියයි. කෙනයි 4යි 5යි 7යි 9යි 10යි ඉන්නව ගොඩක් ඉන්න. හරියට හොඳයි. 15 වෙනි ප්‍රශ්නය ලෝකයේ සිදුවන භූමිකම්පා වලින් 70%කට වඩා වැඩි ප්‍රමාණය අපි කේන්ද්‍රයේ පිහිටා ඇත්තේ. දැන් භූමිකම්පාවක් පොළොව අභ්‍යන්තරේ හටගන්න තැනට කියන්නේ කම්පන නාභිය කියලා. හරි, කම්පන නාභිය. ඔන්න ළමයි අතිරේක කරුණු ලියන කොලේ ලියන දේවල් ඈ හැම එකටම ඇඟිල්ලෙන් ඇඟිල්ල කියන්න බෑ ඔන්න ලියාගන්න කියලා. පුනරීක්ෂණවලදී වැඩි වැඩ කොටසක් කරන්නේ ඔයා. ඒ නිසා මම සාකච්ඡා කරනකොට අතිරේක කරුණු එකතු වෙන හැමදේම ප්‍රශ්න අංකයට අදාළව ලියන්න. හරි, මම දැන් කිව්වා භූමිකම්පාවක් පෘථිවි අභ්‍යන්තරේ හටගන්න කේන්ද්‍රීය ලක්ෂ්‍යයට කියන්නේ මොකද්ද? කම්පන නාභිය, නැත්නම් භූකම්පන නාභිය. ඒ කම්පන නාභිය ඉඳලා කෙලින්ම පොළොව තලයේ මතු පිට පිහිටන ලක්ෂ්‍යයට අපි කියනවා අපි කේන්ද්‍රය. හරි, අපි කේන්ද්‍රය. ඒතර මේ කියනවා අපි කේන්ද්‍රයන් වාර්තා වීමේ ස්වභාවය අනුව ලෝකයේ සිදුවන භූකම්පන වලින් 70%ක පමණ අපි කේන්ද්‍ර පිටලා තියෙන්නේ කොහෙ දානවා. ඒක පිටලා තියෙන්නේ පුදේ පැසිෆික් සාගරික තැටි වටේ. පැසිෆික් සාගරික තැටි වටේට තමයි පිටලා දෙන්නේ. එතකොට අපි ඒකට කියනවා මොකක් කියලාද? ඈ, පළවෙනි පිළිතුර. පරිපැසිෆික් කලාපේ නැත්නම් පැසිෆික් සාගර කලාපේ. උත්තරය අංක 1.
දාසේවැනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සමස්ත ජලවහන් රටා. ලංකාව සම්පූර්ණයෙන් අරගෙන බලනකොට ලංකාව කියන භූමිය තුළ තියෙන ජලවහන රටා මොකක්ද කියලා. අපි දන්න අපේ රට හැදිලා තියෙන්නේ මධ්‍යම කඳුකරයේ අභ්‍යන්තර තැනිතලාව ඊටත් පහළින් වෙරළබඩ තැන්න. ඔය ස්ථාන ඔය කියන කලා භූෂිතා කලාප තුනින් හැදිලා තියෙන්නේ. මධ්‍ය කඳුකරයෙන් ආරම්භ වෙන බොහෝ ගංගා ලංකාවේ වටේට ගලනවා. නේද? ලංකාව වටා ගලාගෙන යනවා. ඒකට ගිහිල්ලා ගංගා ද්‍රෝණී 103ක් වෙරළ කලාපේ බොහෝතර වැටෙනවා එක එක් තැන්වලින්. එතකොට ඒ රටාව බැලුවම අපිට පේනවා මැදින් ආරම්භ වෙලා වටේට ගලාගෙන රටාවක් තියෙන්නේ. අපි ඒකට කියනවා අරිය රටාව. අරිය රටාව. කේන්ද්‍රයේ ඉඳලා පරිධියට ඉඳලා රේඛාව වගේ තමයි මේ ජලවහන රේඛා ටික ඔක්කොම අපිට පේන්නේ. ඒ නිසා අපි කියනවා අරිය රටාව. උත්තරේ අංක 1. 17 වෙනි ප්‍රශ්නය, 17 වෙනි ප්‍රශ්නය පහත සඳහන් වායු වර්ග අතරින් විචල්්‍ය වායුව. විචල්්‍ය කියන වචනේ තේරුම වෙනස් වන. නේද? වෙනස් වන. එහෙනම් පහත සඳහන් වායු වර්ග අතරින් විචල්්‍ය වායුව තෝරා ගන්න. ඔක්සිජන් කියන්නේ ස්ථිර වායුව. වෙනස් වෙන්නේ නැහැ. ඔක්සිජන්. හරි එහෙනම් මෙයා නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ්. මේක තමයි විචල්්‍ය වායුව. නයිට්‍රජන් කියන්නේ ස්ථාවර එකක් නේද? ඔක්සිජන් නයිට්‍රජන් කියන්නේ ස්ථිර වායුව. මෙයා තමයි වෙනස් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි මේක වෙනස් වීමේ ප්‍රතිඵලයක් නේ අද ලෝකෙම භුක්ති විඳින්නේ නේද? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වායුගොලේ වැඩි වෙනවා. මානවකේ ආකාරකම් සහ ස්වභාවික ක්‍රියාකාරකම් කියන දෙකම නිසා ඒ නිසා මේ වායුවට තියෙන හැකියාව තමයි තාපය රඳවා ගැනීම, තාපය අවශෝෂණය කරගන්න හැකියාවක් මෙයාට තියෙනවා. ඒ නිසා කෙටි තරංග මගින් කියන තාපය වැඩිපුර අවශෝෂණය කරලා පහළ වායුගොලේ වැඩිපුර රත් කරනවා. අපි ඒකට කියනවා ගෝලීය තාපවත් වීම. එහෙනම් පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. 18 වෙනි ප්‍රශ්නය පෘථිවි පෘෂ්ඨයේ ප්‍රධාන භෞතික බලවේග කාණ්ඩ දෙකක් නිවැරදිව දැක්වෙන්නේ කවර සංයෝගයේ 19. පෘථිවි පෘෂ්ඨයේ ප්‍රධාන භෞතික බලවේග කාණ්ඩ දෙක. දැන් අපි පාඩම කරගෙන යන්නේ තේ සම්බන්ධයක නේද? ඒ සම්බන්ධයෙන් කරන පාඩමන්නේ අපි කතා කරන්නේ යන්නේ තියරි කොටසේ. පූර්වක සහ පූර්ව නිර්මාණ ක්‍රියාවලිය. එහෙනම් උත්තරේ දැන් එහෙම කිව්වම හම්බ වෙන්නේ නැහැ. මොකද්ද ප්‍රධාන භෞතික බලවේග කාණ්ඩ දෙක? අන්තර්ජන්‍ය. ඒ කියන්නේ පෘථිවි ඇතුලෙන් උපදින බල සහ පෘථුවියට පිටතින් ඉපදෙන බල කියන බහිර්ජන්‍ය බල කියන දෙන්න. අන්තර්ජන්‍ය බහිර්ජන්‍ය කියලා උත්තරේ දෙනවා පළවෙනි එකේ. 18 1. 19 ආග්නේය පාෂාණ සම්බන්ධ දක්වා ඇති සත්‍ය ප්‍රකාශය තෝරන්න. ආග්නේය පාෂාණ සම්බන්ධයෙන් දක්වා ඇති සත්‍ය ප්‍රකාශය තෝරන්න. අපි බලමු මොනවද තියෙන උත්තර කියලා. පෘථුවියේ පලිහ ප්‍රදේශවල. පලිහ ප්‍රදේශ කියන්නේ කුදේ? අර මුල් භූමි ස්කන්ධේ අපි දන්නා පෘථුවිය තිබුණා කියන්නේ තනි තනි මහද්වීපයන්නේ පැන්ජියාව කියන නේද? ඒ තනි මහද්වීපෙන් නැත්තම් මුල් භූමි ස්කන්ධයෙන් කැඩිලා පාවිලා ආවට, තල්ලු වෙලා ආවට වර්තමාන තැනට ඒ තියෙන භූමියේ පාෂාණ ස්තර උඩු යටි කුරු වෙලා කැළඹීම් වලට ලක් නොවිච්ච බිම් තියෙනවා නම් අපි ඒවට කියන්නේ පලිහ ප්‍රදේශ. හරි පලිහක් කියලා කියන්නේ. ඒතර ලංකාව ඉන්දියාව වගේ භූමි ස්කන්ධ එහෙම පලිහ ප්‍රදේශ තමයි. මේ කැළඹීම් වලට කැඩිට බිඳීම් වලට ලක් වෙලා නැහැ ගොඩක්. හරි ඒ නිසා පලිහ කියලා කියනවා. අපෙන් අහනවා කියනවා පෘථුවියේ පලිහ ප්‍රදේශවල ආග්නේය පාෂාණ බහුලව නිර්මාණය වී ඇත. ඒතර මුල් භූමියෙන් කැඩිලා ඒ විදිහටම තල්ලු වෙලා ආව නම් එතන කැළඹුම් තල හිම තියෙන්න පුළුවන් කමක් නැහැ නේද? මුල් භූමියෙන් කැඩිච්ච කුට්ටියක් ඒ විදිහටම ආව නම් ඒකෙන් මේ ඒකේ පැළුම් තල තියෙන්න විදියක් නැහැ. එහෙනම් පැළුම් තල තියෙන තැන් වල ඉන්නේ වැඩිපුර මේ ආග්නේය පාෂාණ නිර්මාණය වෙන්නේ මැග්මා මතුවෙද්දී ඇවිල්ලා නේද? එහෙනම් මේ කතාව බොරු. අලෙවිණික වෙන්න බෑ. දෙක, භෞතික ජීර්ණය නිසා ආග්නේය පාෂාණ බහුලව නිර්මාණය. ජීර්ණය හැදෙනවා නම් ඒක අවසාන පාෂාණයක් නේද? එහෙනම් ආග්නේය පාෂාණ වලට ඒක තවත් වැරදි. තුන, භූමිකම්පා ක්‍රියාකාරීත්වයේ බහුල ප්‍රදේශවල ආග්නේය පාෂාණ නිර්මාණය. භූමිකම්පා බහුල ප්‍රදේශවල ආග්නේය පාෂාණ නිර්මාණය වෙන්න හේතුවක් නැහැ. නේද? හැබැයි යමහල් ක්‍රියාකාරීත්වයේ වැඩිපුර සිද්ධ වෙන තරක් කියලා කිව්වනම් ඔන්න ඒ පිළිතුර බාර ගන්න දෙන්න. ඒ යමහල් පුපුරල යනකොට මතු පිටට ගියන අභ්‍යන්තරයේ තියෙන ද්‍රාවිත මැග්මා ඝනීකරණය වෙලා තමයි මේ ආග්නේය පාෂාණ හැදෙන්නේ නේද? ඒ නිසා අපිට මේ හතර තුන්වෙනි කතාවට එකඟ වෙන්න බෑ. හැබැයි හතර තියෙනවා ලාවා. අර පොළොව ඇතුළේ තියෙන මැග්මා ටික යමහල් මුඛයකින් එළියට ආවහම් කියන්නේ අපි මැග්මා නෙමෙයි ලාවා කියලා. නේද? ඒ ලාවා ඝනීභවණී වීමෙන් ආග්නේය පාෂාණ දෙන්නේ. ඒක හරයි. උත්තරය අංක 4. පිළිතුර අංක 4. 20 වෙනි ප්‍රශ්නය එට්නා යමහල පිහිටි දූපත වන්නේ. එට්නා යමහල කාටද අයිති? දැන් තියෙනවා උත්තරේ ජිබ්‍රෝල්ටාවර්, ටියරා ඩෙල්ෆියුගෝ දූපත, සිසිලි දූපත, තස්මේනියාව. තස්මේනියාව තියෙන්නේ අපි දන්නවා ඕස්ට්‍රේලියාවට දකුණින් පිටලා තියෙන රවුන් දූපතනේ.
තස්මේනියාව ඒක නෙමෙයි නේද? සිසිලි දූපතේ තමයි පිහිටන්නේ. හරි, සිසිලි දූපත අයිති වෙන්නේ ඉතාලියට. හරි, මධ්‍ය ධර්මීය මුහුදේ තමයි මේ සිසිලි දූපත තියෙන්නේ. ඒ ඒ දූපතේ තමයි එක්නා කියන යමහල පිහිටන්නේ. උත්තරේ අංක 3. 21 වෙනි ප්‍රශ්නය, පෘථිවි කබලේ ඉතා ගැඹුරින් විශාල ස්කන්ධ ලෙස මැග්මා සිසිල් වීමෙන් නිර්මාණය වන ආග්නේය පාෂාණ හඳුන්වන්නේ. මොන පෘථිවි කබලේ ඉතා ගැඹුරේ, හරි, ඉතා ගැඹුරේ නිර්මාණය වෙනවා නම් ඒ ආග්නේය පාෂාණ හඳුන්වන්නේ මොන නමින් දහනවා? අපි කිව්වා මැග්මා, එහෙම නැත්නම් මේ ලාවා පොළොව තලයේ මතු පිටට ඇවිල්ලා සිසිල් වෙලා ගනිබවණේ වෙලා හැදුනොත් ඒක නිෂ්ක්‍රාන්ත ආග්නේය නේද? නමුත් අපිට මේ හැඩපේන සීමාවට එන්නේ නැතුව පොළොව යට තැන්පත් වෙලා කොහේ යද්දද ආග්නේය පාෂාණයක් හැදුනොත් ඒව ආක්‍රාන්ත ආග්නේය. හැබැයි ආක්‍රාන්ත වුණත් මොකද? ඒව වර්ග දෙකක් තියෙනවා පිහිටන ගැඹුර අනුව. අධික ගැඹුරක පිහිටලා නම් ඒවට අපි කියන්නේ පාතාල ආක්‍රාන්ත ආග්නේය. හැබැයි ඊට වඩා අඩු ගැඹුරක තියෙනවා නම්, ඒ කියන්නේ මේ මතු පිටට නිරාවරණය වෙන්න ආසන්න මට්ටමක තියෙනවා නම් ඒවට කියන්නේ උප ආගාධ ආක්‍රාන්ත. එහෙනම් උත්තරේ මොකක්ද? පාතාල ආග්නේය පාෂාණ කියන පළවෙනි පිළිතුර. 1. 22 වෙනි ප්‍රශ්නය, පාෂාණ ස්තර අතරින් ගමන් කරන ලාවා බිම්මලක හැඩයෙන් ඝනීභවණී වීමෙන් නිර්මාණය වන බූලක්ෂණ වන්නේ. පාෂාණ ස්තර අතරින් ගමන් කරන ලාවා ටික ඇවිල්ලා පාෂාණ ස්තර අතර පැතිරිලා ගිහිල්ලා අර හත්ක ස්වභාවයේ නේද? මෙහෙම එනවා පැලුම් තලයේ දිගේ මැග්මා ටික ඇවිල්ලා පාෂාණ ස්තර අතර ඕනෝම් පැතිරිලා යනවා. මෙහෙම ගිහිල්ලා හැදෙන කූරුප්පේ ගැන අහන්න. මෙයාට අපි කියන වාක්‍ය ලැකොලිත. ලැකොලිත උත්තරේ අංක 3. මේවා ස්තර කීපයක් විතර හැදුනා නම්, තට්ටු තල කීපයක් විතර හැදුනා නම්, එතකොට අපි කියනවා සීඩර් ගස් බඳු ලැකොලිත. නේද? එහෙම නේ ඉගෙන ගත්තේ අපි. උත්තරේ අංක 3. 24. ගංගාවක යවන අවස්ථාවේ සිදුවන ප්‍රධානම ක්‍රියාවලිය වන්නේ. මේවා මේ ඊයේ පෙරේද කරගෙන යන පාඩම් වල ප්‍රශ්න. නේද? ගංගාවක යවන අවස්ථාව සිද්ධ වෙන්නේ කාදදේ? උත්තරේ අංක 1. ඊළඟට 25 වෙනි ප්‍රශ්නය, පාෂාණවල රසායනික ජීර්ණය සිදුවන්නේ කොහොමද කියලා අහනවා. කුට්ටි කට් 23 වෙනි ප්‍රශ්නේ කරා. වහා කර ගැටලුවක්ද? 23 වෙනි ප්‍රශ්නේ. ආ නේ සෝරි පොඩි, 23 වෙනි ප්‍රශ්නේ ඕන ආයි මගේ අර. මොකද අද මේ වෙන්නේ? පොයි දවස නිසාද මන් දන්නේ නේද? 23 වෙනි ප්‍රශ්නය, කාබනික ද්‍රව්‍ය බහුල පසක වර්ණය වෙන්න පුළුවන් මොකද්ද කියලා අහනවා. කාබනික ද්‍රව්‍ය කියන්නේ ජීර්ණාංශ, ජීර්ණය වෙන දේවල් නේද? දිරාපත් වෙන දේවල් බහුලව අඩංගු වෙන පසක වර්ණය කළු පාටයි. කාල වර්ණයෙන් යුක්තයි. කළු කළු. උත්තරේ අංක 4. 24. ගංගාවක යවන අවස්ථාවේ ක්‍රියාවලිය මං කිව්වා කාදේ? 25. පාෂාණවල රසායනික ජීර්ණය සිදුවන්නේ. පාෂාණවල රසායනික ජීර්ණය සිදුවන්නේ කුට්ටි ඛණ්ඩනය කියනවා. කුට්ටි ඛණ්ඩනය කියන්නේ භෞතික ජීර්ණ ක්‍රමයක්. විපරීතකරණය කියනවා. ඒකතකොට කාදන ක්‍රමයක් ජීර්ණ ක්‍රමයක් නෙමෙයි. ව්‍යස්තරණය කියන්නේ භෞතික ජීර්ණ ක්‍රමයක්. වතුර ගැලවියාම ගැන මේ කියන්නේ නේද? ඒකත් එතකොට භෞතික ජීර්ණයට තමයි අදාළ. ද්‍රාවණයේ තියෙන ඕන්න. ද්‍රාවණය කියන්නේ රසායනික ජීර්ණ ක්‍රමයක්. රසායනික ජීර්ණ ක්‍රමයක්. හරි? උත්තරේ අංක 4. දියවියාම. දැන් මුගලට වතුර වෙනනම් දිය වෙනවා. නේද? කැල්සියම්, කැල්සියම් බයිකාබනේට් විදිහට තමයි දී වෙලා යන්නේ. එතකොට ඒක තමයි මේ ද්‍රාවණය කියලා අදහස් කරන්නේ. 26. සෝමාලියාව, ඉතියෝපියාව ආදී රටවල දක්නට ලැබෙන ප්‍රධාන ජනසංඛ්‍යා පිරමීඩේ වන්නේ. අපි පිරමීඩ වර්ග හතරක් ගැන කතා කරලා තියෙනවා. නේද? සමහර රටවල පිරමීඩ සිලින්ඩරයක් වගේ. පතුලයි, මුදුනයි එක ගත්තාම ඒක හැඩය පේනවා. නේද? අපි හරි කොයි ස්ථාවර පිරමීඩ. තවත් සමහර ඒවා ගත්තාම අපිට පේන පතුල ඇකිලිලා. හැකිලම් පිරමීඩ. දැන් ලංකාවේ තියෙන මේ එකක් පතුල කෙටි වෙලා යනවා, මුදුන් පළල් වෙනවා. ඊළඟට අපි කතා කරලා තියෙන ප්‍රසාරණ පිරමීඩේ පතුල ගොඩාක් පළලයි. අනිත් ඉහළට යනකොට මුදුන් වෙලා ගිවිලා යනවා. නේද? ඒවල අපි කව ප්‍රසාරණ පිරමීඩ. ඊළඟට අපි කතා කරලා තියෙනවා මේ පතුල පළලයි. නේද? මැද්දට යනකොට මේ අවතල ස්වභාවයකින් තමයි මුදුන් වෙලා යන්නේ. මුදුන බොහොම තියුණු. අපි ඒකට කියන ප්‍රාථමික පිරමීඩ. අපෙන් අහනවා සෝමාලියා, ඉතියෝපියාව ආදී රටවල දක්න බින ජනසංඛ්‍යා පිරමීඩේ ඔකේ වර්ග හතරෙන් කවුද අහනවා? ප්‍රසාරණ අවස්ථාවලු, ප්‍රාථමික අවස්ථාවලු, හායන අවස්ථාවලු, ස්ථාවර අවස්ථාවලු, හායන හා ස්ථාවර අවස්ථා. එහෙම දෙකක් තියෙන්න බෑ.
නේ දෙකක් තියෙන්න බෑ නිසා පස්වෙනි එක නෙමෙයි කියන එක අපි හොඳටම දන්නවා. ඊළඟට ස්ථාවර අවස්ථාව වෙන්නත් බෑනේ. ඇයි මේ මේ රටවල් අඩු දියුණු රටවල් නේද? අප්‍රිකානු කරේ රටවල් වල ස්ථාවර අවස්ථාව දකින්න ලැබෙන්නෙම නැහැ. ඒ නිසා හතර වෙන්න බෑ නේද? ඊළඟට තුන්වෙනි එකේදී එහෙම නැහැ. අප්‍රිකාව කියන්නේ ජනසංඛ්‍යාව දින් ගත්තාම දෙවෙනි තැනට පත් වෙන මහා ද්වීපය. ඒ නිසා හායන අවස්ථාව දකින්න ලැබෙන ස්වභාවයක් නැහැ මේ කියන අප්‍රිකාන් රටවල. ඒ නිසා තුන්වෙනි එක වෙන්නත් බෑ. එහෙනම් අපිට තෝරන්න තියෙන ප්‍රසාරණද ප්‍රාථමිකද කියලා. ප්‍රසාරණද ප්‍රාථමිකද කියලා. අපි දැක්කා කෙන්‍යාව එහෙමනම් තිබුණේ ප්‍රාථමික පිරමිඩ අවස්ථාව. නේද? අර දෙපැත්තේ බෑවුන් දෙක ඔම්ම අවතල වෙලා ගියපු මුදුනට වඩා වැදට වඩා පතුල ශාල පැතිරීමක් තියෙන පිරමීඩයක්. ප්‍රාථමික පිරමීඩයක් තමයි කෙන්‍යාව වගේ රටවල්. හැබැයි මේ සෝමාලියා, ඉතියෝපියාවත් අප්‍රිකානු රටවල් නියෝජනය කරන රටවල් වුණාට ඒගොල්ලන්ගේ දකින්න ලැබෙන්නේ ප්‍රසාරණ පිරමීඩ අවස්ථාව. පතුල වරයි, පතුල පළලයි, මුදුරට යනකොට ක්‍රමානුකූල ගෙවියාවක් තමයි වෙලා තියෙන්නේ. උත්තරේ අංක 1. 27 ගැමිරික ජනාවාස යන නම. ගැමිරික කියන්නේ මොකද්ද? ග්‍රාමීය ජනාවාසයි, නාගරික ජනාවාසයි කියන දෙකේම සංකලනයක් වෙච්ච අවස්ථාව. නේද? මේ දෙකේම සම්මිශ්‍රණයක් වෙච්ච ලක්ෂණ දක්වන ලැබෙන අවස්ථාව. මේක මුල් වර්ණ හඳුන්වා දුන්නේ කවුද අහනවා? 1915 දී ගැල්පින් කියන පුද්ගලයා තමයි මේක හඳුන්වා දෙන්නේ ඉස්සෙල්ලා. උත්තරේ අංක 1. ඊළඟ මම පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට අමතර එකතු කිරීමක් කරනවා ළමයි. මේ 1972 දී මොන්කවුස් මේ 15 දී ගැල්පින් හඳුන්වා දුන්න ගැමිරික ජනාවාසම එයාගේ පොත්පත්වල ලියලා සඳහන් කරන වෙන නමකින්. කාටද මේ නම මතක? මොන්කවුස් 1972 වෙනකොට මේ ගැමිරික ජනාවාස එයාගේ පොත්පත්වල හඳුන්වා දුන්නේ ලියලා දුන්නේ මොන නමින්ද? ආටද මතක? ඔන්න දක්ෂයෙකුට අවස්ථාව දිනවා කියන්නේ ජමිනාගරීද? ඈ අහුන්නේ ප්‍රභාසර ජමිනාගරීක නෙමෙයි. නෑ නෑ ජමිනාගරීක නෙමෙයි. කේටා දේශාය. අන්න හරි. කෝටා දේශාය කියලා කිව්වේ නේද? කෝටා දේශාය කියලා තමයි යාගේ පොත්වල යා සඳහන් කළේ ගැමිරික ජනාවාස කියන කෙනා. දීම නේද? හොඳයි. උත්තරේ දුන්න කවුද? දේශිකා. very good. 27 වෙනි ප්‍රශ්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 915 දී ගැල්පින් තමයි මේක හඳුන්ලා දුන්නේ. අපි යමු 28 වෙනි ප්‍රශ්නෙට. වර්ෂ 2008 වන විට ලෝක ජනසංඛ්‍යාවේ ප්‍රතිශතයක් වශයෙන් නාගරික ජනසංඛ්‍යාව කී දානවා? 2008 වෙනකොට ලෝකේ නාගරික ජනසංඛ්‍යාව කොච්චර දානවා? මේක ඉතා වැදගත් සම්දිස්ථානයක්නේ මේ අවුරුද්ද නාගරිකත්වය සම්බන්ධයෙන් ලෝකේ නේද? 2008 වෙනකොට තමයි ලෝකේ පළවෙනි වතාවට ප්‍රථම වතාවට ඉන්න ජනගහණයෙන් භාගයට භාගයක් නාගරික මිනිස්සු කෙනෙක් අනාවරණය කරගන්නේ නේද? 2008 දී. එහෙනම් ප්‍රතිශත ගාගේ තමයි 50 අංක 4. පිළිතුරු අංක 4. 29 වෙනි ප්‍රශ්නය. 2015 වන විට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව මිලියන කීයදා? දැන් අවසන් වතාවට ජනසංඛ්‍යාවක් කරලා තියෙන්නේ 2011. ඒකේ රිපෝට් එක තමයි 2012 දී ලීලා ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට ඒ ජනසංඛ්‍යාවෙන් අපි දන්නවා ලංකාවේ මිලියන 20.24 ජනගහනයක් හිටියා කියලා කිව්වා. ඒ වර්තාවය. දැන් අපි අහන්නේ මේක ගැන නෙමෙයි 2015 වෙනකොට කීයක් ඉන්නවද කියලා. එහෙනම් වෙන්න පුළුවන්ද මිලියන 20.24? වෙන්න බෑනේ. ඒක 2011 නේ. මීට අවුරුදු 4කට කලින්. නේද? මේක වෙන්න බෑ. එහෙනම් පළවෙනි උත්තරය අයින් කළා ඇයි. ඊළඟට තියෙනවා මිලියන 20.96ක් තියෙනවා. මිලියන 23ක් තියෙනවා. මිලියන 23ක් තාම විලන්නේ. නේද? නිසා 3 වෙන්නත් බෑ. 1යි 3යි පැහැදිලිවම අයින් කළා ඇයි. එහෙනම් අපිට තෝරන්න තියෙන්නේ මිලියන 20.96ද මිලියන 20.85ද කියලා. 2015 වෙනකොට වාර්තා වෙන්නේ මිලියන 20.85යි. ඔක 2016 17 වගේ වෙනකොට තමයි මිලියන 20.9ක් විතර වෙනවා තියෙනවා කියලා ආපූර්වකථනය කළා දී. උත්තරේ අංක 4. 30 වර්ෂ 2050 වන විට ලෝක විශාලතම ජනසංඛ්‍යාව ඇති රටවල් 2050 වෙනකොට ලෝකයේ විශාලම ජනසංඛ්‍යාව තියෙනවා කියලා විශ්වාස කරන රට දැනට නම් ඉන්නේ අපි දන්නවා චීනය. නේද? දැනට ඉන්නේ චීනය. හැබැයි 2050 දී චීනය පළවෙනි තැනට පත් වීමේ ප්‍රශ්නයක් වෙනවා. එයා දෙවෙනි තැනට වැටෙනවා. එයාලා පරාද කළා වෙනත් රටක් ඉස්සරහට එනවා කියලා කියන්නේ. කවුද ඒ? දැනට කරතනගයක් දෙමින් ඉන්න ඉන්දියාව. නේද? ඉන්දියාව තමයි පළවෙනි තැනට පත් වෙනවා කියලා කියන්නේ. උත්තරේ අංක 3. පිළිතුරු අංක 3. 31 ජනසංඛ්‍යාව 20,000ක් ලක්ෂයක්. 1.1
පහයි තියන්නේ එකයි බිදු පහයි තියන්නේ විසිදහස ලක්ෂත් අතර වාසය කරන නගර හඳුන්වනවලු කිසියම් නමකි ඒ මොකත්තා අපි ජනසංඛ්‍යාවනු ලෝක නගර වර්ගය කරනය කලා මතකෙන ඔන්න දැක අතිරේක ලියන කාරණ කාරණා ලියන කොලේ ලියන්න පුළුවන් තිස්සෙක් වනි ප්‍රශ්න දැම්ම මන්දැන් කියන්න දැන ජනසංඛ්‍යාවනු ලෝක නගර වර්ගී කරන්නේ විසිදාහට වඩාඩු නම් ලෝක කිසියම් නගරයක ජනගහනය අපේ වල් කියන්නේ කුඩානග විසිදාහට අඩුවය කුඩා නගර විසිදාහයි ලක්ෂය අතර ඉන්නවනම් අපි හරි කියන්නේ මධ්‍යම නගර නැත්නම් මධ්‍යම ප්‍රමාණය නගර දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණා දෙවෙනි උත්තරේ තමයි උත්තරේ ඊළඟට මම අනිත් එකත් කියාගෙන යනවා ලක්ෂයයි දසලක්ෂය අතර ජනගහනයක් ඉන්න නගර තියෙනවනම් අපි ඒවට කියනවා මහනගර මහනගර දසලක්ෂයට මිලියනේ කියලා කියන්නත් පුළුවන් නේද එහෙනම් ඊළඟට මම පටන් ගන්න මිලියනේයි මිලියන 10 අතර ජනසංඛ්‍යාවක් ඉන්න නගර ඒවට අපි කියන්නේ මිලියන නගර කිසියම් නගරයක ජනසංඛ්‍යාව මිලියන 10ට වඩා වැඩි නම් උදාහරණයක් ටෝකියෝ වගේ නගර නේද? ඒවට අපි කියනවා දෙවැන්ත නගර. එහෙනම් ඔන්න ඔක්කොම වර්ගීකරණය කිව්වා ප්‍රශ්නෙට අදාළ පිළිතුරු වෙන්නේ අංක 2 මධ්‍යම ප්‍රමාණය නගර. 32 ක්‍රාල් ක්‍රාල් ජනවාස. අපි ජනවාස පාඩමේදී මෙයා උදාහරණයකට ලිව්වා. මෙයා උදාහරණයකට ලිව්වා. ඔයගලන්ට මතකද? ඔයගලන්ට මතකද? බ්‍රිතාන්‍යයේ තියෙන එක්තරා ග්‍රාමීය ජනවාසයක් ගැන කතා කළා නමින් එයා green village නේද green village එතකොට මේ green village කිව්වේ අර අභ්‍යන්තර පිට්ටනියක් තෝරගෙන ඒක වටා ජනවාස ඉදි කරගෙන සත්තු ටික පිට්ටනියට දාලා දඬු වැටක් පවා ජනවාසයේ ආරක්ෂාවට ඉදි කරගෙන හදාගත්ත නාභිගත ජනවාස නේද නාභිගත ජනවාස අන්න එතෙන්දිම තමයි මේ ක්‍රාල් කියන එක කියලා උදාහරණ දුන්නේ එහෙනම් උත්තරේ මොකක් වෙන්න ඕන මේකේ තියෙනවා සැලසුම් ගතලු ආදිවාසී ජනවාසලු රේකී ජනවාසලු නාභිගත ජනවාසලු මේවා නාභිගත ජනවාස උත්තරය අංක 1 33 ඇමරිකා එක්සත් ජනපදයේ චිපිට්ස් නගරයයි විහිදී ඇත්තේ චිපිට්ස් කියන නමින් හොයා ගන්න පුළුවන් චිකාගෝ වලින් පටන් අරගෙන පීට්ස්බර්ග් වලින් ඉවර වෙනවා ඒ නිසා තමයි චිපිට්ස් කිව්වේ එහෙනම් උත්තරය අංක 4 පිළිතුරු අංක 4 34 අග්නිදිග ආසියාවේ වඩාත්ම ජනාධික රට වන්නේ ඔන්න පටලවා ගන්න එපා තමාර විට නාගරීකරණ පාඩමේ දැනුම සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නේ ගොඩක් අයට වරදිනවා හරි වරදිනවා අහන්නේ මොකද්ද අග්නිදිග ආසියාවේ නැත්නම් ගිනිකොන දිග ආසියාවේ ජනාධිකම රට කවුද දැන් ඕක කියපු ගමන්ම උත්තරේ දෙන්නේ ඕගොල්ලෝ පස්වෙනි කෙනාට සිංගප්පූරුවට ඔබ බලන්න සිංගප්පූරුවට උත්තරේ දාපුවා ඇත උසස් බලන්න කොබාල සිංගප්පූරුවට උත්තරේ දාපුවා දෙන්නේ දැනට වාර්තා වෙනවා. තව ඇති බැලුවොත්. වෙන්නේ වෙන්නේ 6යි 7යි 8යි හරි 8 දිනක් ඉන්නවා. අවංක 8 දිනක් ඉන්නවා. හොඳේ අවංක නැති ඇත ඔකස් ඇති ඈ අනිවාර්යෙන් උත්තරේ ලකුණු කරලා ඇති. දැන් ලැජ්ජාවට අතොස්සන්න නැතු. හරි සිංගප්පූරුව කියන උත්තරේ වැරදීනේ. නේද? සිංගප්පූරුව වැරදි. ඇයි එම් වැරදි කියන්නේ? අහන ප්‍රශ්නේ බලන්නකෝ. ප්‍රශ්නයක් දැක්කම සබුද්ධික උත්තර දෙන්න කියලා කියන්නේ ඕකයි. හරි හොඳට කල්පනා කරලා පහන ප්‍රශ්නේ උත්තරේ ලියන්න. ජනාධිකම රට ජනසංඛ්‍යාව වැඩිම රට අහන්නේ එහෙම නැත්නම් නාගරීකරණයෙන් ඉහළම රට නෙමෙයි දැන් ඔයගොල්ලෝ මොකද්ද උත්තරේ දීලා තියෙන්නේ අග්නිදිග ආසියාවේ නාගරීකරණයෙන් ඉහළම රට ඇහුවනම් ඔන්න සිංගප්පූරුව තමයි 100%යි නාගරීකරණ ප්‍රශ්නේ ජනාධික රට කියලා අහන්නේ එහෙනම් අපි දන්නවා පිළිවෙල පෙළගැස්ම හැදුවාම පළවෙනි තැන තෙන්නේ ජනාධික රටවල් පිළිවෙලේ 1 චීනය නේද චීනය 2 ඉන්දියාව ඔන්න ලිස්ට් එක ඊළඟට 3 ඇමරිකා එක්සත් ජනපදය තුන්වෙනි ස්ථාන 4වෙනි තැනේ තමයි ඔන්න ඉන්දුනීසියාව ඉන්දුනීසියාව හරි එහෙනම් බලන්නකෝ ජනාධික රටවල් ලැයිස්තුවේ 4වෙනි තැනටපත්ලා ඉන්න මේ රට තමයි අග්නිදිග ආසියාවේ ජනාධිකම රට ගිනිකොන දිග ආසියාවේ ජනාධිකම රට උත්තරේ ඉන්දුනීසියාව දෙකනේට වැරදිච්ච හැටි 35 වෙනි ප්‍රශ්නය මේ අතරින් ද්විතීක ජනසංකේන්ද්‍රණ වලට අයත් නොවන්නේ කවරක්ද? අපි දැක්කා ලෝකේ ජනසංඛ්‍යාවේ සිදුවන ඒකරාශී වීම අනුව බලනකොට සමහර තැන් තිබුණා මේ පුංචි බිම් ප්‍රමාණය. හැබැයි මහා ජනසංඛ්‍යාවක් එකතු වෙලා හිටියා. අපි ඒවට කිව්වා ජනාධික කලාව. නේද? ජනාධික කලාව. ඒ තරම්ම ජනසංඛ්‍යාවක් එකතු නොවිච්ච ජනසංඛ්‍යා ඒකරාශී වීම අනුව ගත්තාම දෙවෙනි තැනට වැදගත්කමක් තියෙන තැන් වලට තමයි කියන්නේ ද්විතීක ජනසංකේන්ද්‍රණ කලාව. එහෙම තරකට හොඳ උදාහරණයක් තමයි හොඳ උදාහරණයක් වෙන්නේ මොකද්ද කියලා තමයි මේ අහන්නේ නේ නෑ අයිති නොවන්නේ මොකද්ද කියලා අහන්නේ නයිල් ගංගා මොය ද්විතීක ජනසංකේන්ද්‍රණයක් තමයි නේද අයිවරි කෝස්ට්
අප්‍රිකාවේ රටක් ඒක ජනාධික කලාපයක් නියෝජනය කරනවා. දෙතිම ජනාධික කලාපයක් නියෝජනය කරනවා. ලයිබීරියාව ඒත් හරි දෙතිම ජනසංකේන්ද්‍රණ කලාපයක් තමයි. නැගෙනහිර බ්‍රසීලේ ඒකත් දෙතිම ජනසංකේන්ද්‍රණ කලාපයක් තමයි. කියන්නේ අට්ලන්ටික් සාගරයට මුහුණලා පිටන විරල කලාපේ බ්‍රසීලේ. හරි ජනාධිකයි. ඕකේ තමයි ඔය සාව පාවුලෝ ඊළඟට විවිධ ජනාධික නගර රාශියක්ම පිටලා තියෙන්නේ. හරි නිසා ද්විතීක ජනසංකේන්ද්‍රණ කලාපයක් තමයි. හැබැයි වයඹදිග යුරෝපය ගන්න බෑ කියලා හොඳටම දන්නවනේ. වයඹදිග යුරෝපය යන්නේ ජනාධික කලාප ගොඩේදී. අපි ලෝකයේ ජනාධික කලාප ගැන කතා කළා. වයඹදිග යුරෝපය, දකුණු ඇමරිකا, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව, ඊළඟට දැනට දශකයකට විතර ඉහාදි තිබුණා ඊසාන දිග ඇමරිකාව. දැන් ඒක සලකන්නේ ලෝකයේ ජනාධික කලාප හතරයි දැන් තියෙන්නේ. නේද? ජනාධික කලාප හතරයි. මොනවද? වයඹදිග යුරෝපයයි දකුණු ආසියාවයි නැගෙනහිර ආසියාවයි අග්නිදිග ආසියාවයි නේද? එතකොට බලන්න මෙතන තියෙන උත්තරයක් අංක 4 වයඹදිග යුරෝපේ. ඒක ජනාධික කලාප 4 දිනේ කෙනෙක්. නිසා ද්විතීක ජනසංකේන්ද්‍රයක් වෙන්නේ නැහැ. උත්තරය අංක 4. 36 වෙනි ප්‍රශ්නය වර්තමානයේ විශාලම සංක්‍රමණ ධාරාව දැකිය හැකි වන්නේ විශාලම සංක්‍රමණ ධාරාව දැකිය හැකි වන්නේ බටහිර යුරෝපයේ සිට උතුරු ඇමරිකාවටලු එලකට ආසියාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවටලු උතුරු අප්‍රිකාවේ සිට දකුණු යුරෝපයටලු ආසියාවේ ඉඳලා යුරෝපයටලු අප්‍රිකාවේ ඉඳලා ආසියාවට විශාලම සංක්‍රමණ ධාරාව තියෙන්නේ උතුරු අප්‍රිකානු කලාපේ ඉඳලා දකුණු දිග යුරෝපා කලාපයට දකුණු දිග යුරෝපා කලාපයට උත්තරය අංක 3 අප්‍රිකාවේ උතුරු කරේ රටවල් වල ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් යුරෝපා කරේ දකුණු දිග රටවලට ඒ කියන්නේ මුදේ ওই මධ්‍ය දරණයේ මුහුදට ආසන්න කලාපේ රටවල් දක්වා සංක්‍රමණය වෙන විශාල වශයෙන් හරි ඒක තමයි ලෝකයේ දක්වන ලැබෙන විශාලම සංක්‍රමණ ධාරාව අපි 37 වෙනි ප්‍රශ්නට යමු රටක වැඩිහිටි යැපුම් අනුපාතයේ ඉහළ යන්නේ රටක වැඩිහිටි යැපුම් අනුපාතය ඉහළ යන්නේ වැඩිහිටි කියලා සලකන්නේ ලෝක ජනගහනය තුල නම් 60ට වඩා වැඩි වයස් කාණ්ඩය නේද වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස තමයි වැඩිහිටි කියලා කියන්නේ. එතකොට මේ අහන්නේ දැන් රටක වැඩිහිටි යැපුම් අනුපාතය ඉහළ යන්නේ වැඩිහිටි කියලා කාණ්ඩයට 60 ඉක්ම වූ වයස් කාණ්ඩවලට මිනිස්සු එකතු වෙන්නේ එක හේතුවක් තමයි ඒ රටේ මරණ අනුපාතය පහළ වැටෙනවා. එතකොට මරණ නොමැරි කට්ටිය ඉහළ වයස් කාණ්ඩවලට යන්නේ එහෙනම් මරණ අනුපාතයේ පහළ වැටෙනවා. ඒ වගේම තමයි මේ වයසක පිරිස රටේ ජනගහනය තුල ඉස්මතු වෙලා පේන්න නම් රට තුල ළමා ජනගහනය පහළ යන්න නේද රට තුල ළමා ජනගහනය අඩුවෙන් පේන්න ඕන. එහෙම වෙන්නොත් තමයි වැඩිහිටි පිරිස ඉස්මතු වෙලා පේන්නේ. ඒගොල්ලන්ට වඩා වැඩි වේගයකින් ළමා ටික රටේ වැඩි වෙනවා නම් වයස්ගත වීමේ ප්‍රශ්නයක් පේන්නේ නැහැ රටේ. නේද? එහෙනම් ළමා ජනසංඛ්‍යාව අඩු වෙන්න නම් උපත් මොකද වෙන්න ඕනි? උපත් අනුපාතිකය ළමයි පහළ වැටෙන්නේ. නේද? උපත් පහළ වැටෙන්න ඕනි. මරණ අනුපාතිකය ඒත් පහළ වැටෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා තවත් කාරණයක් යම් පුද්ගලෙක් ඉපදුනහම එයා අවුරුදු කීයක් ඉදිරියට ජීවත් වේද කියලා නිර්ණය කරනවා. අපි ඒකට කියනවා උපතේදී ආයු අපේක්ෂාව. අන්න ඒකත් මොකද වෙන්න ඕනි? හරිනම් ඒකත් ඉහළ යන්න. එහෙම ඉහළ රටවල් වල තමයි මේ ගැටලුව දකින්න ලැබෙන්නේ. හැබැයි අපිට උත්තර දීලා තියෙනවා මෙන්න මෙහි මේවා. උපත් අනුපාතිකයේ වැඩිවීමයි මරණ අනුපාතිකයේ වැඩිවීමයි. ඕක වෙන්න පුළුවන්. උපත් වැඩි වුණොත් මං කියවා වැඩි හිටි පිරිස වැඩි වෙලා පේන්නේ නැහැ. ඒ නිසා පළවෙනි එක වෙන්න බෑ. දෙක උපත් අනුපාතිකයේ අඩුවීමයි මරණ අනුපාතිකයේ අඩුවීමයි. මරණවල අඩුවීමයි උපත්වල අඩුවීමයි දෙකම කී වෙනවා නේද? එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. තුන්වෙනි ප්‍රශ්නය උපත් අනුපාතිකයේ අඩුවීම හා මරණ අනුපාතිකයේ වැඩිවීම. උපත් අනුපාතිකයේ අඩුවීම මරණ අනුපාතිකයේ වැඩිවීම. මරණ අනුපාතිකයේ වැඩි වුණොත් කීයටවත්ම වැඩි හිටි වයස් කාණ්ඩ වලට එකතු වෙන්න විදියක් නැහැ. ඒ නිසා 3 වැරදි. උත්තරේ අංක 2. 4ක් වැරදි. 38 උපත් අනුපාතිකයේ පහළ බැසීමින් පැවතීම. හරි උපත් අඩු වෙනවලු. මරණ අනුපාතිකයේ පහළ බැසීම. ආයු අපේක්ෂාව ඉහළ යාම වැනි ජන විද්‍යාත්මක විචලනයන් පෙන්눔 කරන ජනසංඛ්‍යා පිරමීඩයේ විය හැක්කේ මේ අතරින් කවුද? උපත් අඩු වෙනවලු. මරණත් පහළ යනවලු. ඒ කියන්නේ වැඩි හිටි පිරිස වැඩි වෙනවා මුදුන පළල් වෙන ස්වභාවයක් තියෙන්නේ. ආයු අපේක්ෂාව තියලා යනවා. එහෙම පිරමීඩයක් කවුද? ප්‍රාථමික වෙන්න පුළුවන්ද? බැ ප්‍රාථමික පිරමීඩයේ මුදුන තුනියට ගෙවිලා යනවා නේද? එනිසා පියුනෝ ගෙවිලා යනවා එක වෙන්න බෑ. හායන පිරමීඩය ඊළඟ ස්ථාවර පිරමීඩය ප්‍රසාරණ පිරමීඩය
මේක අදාලනේ සංඛ්‍යා පිරමීඩය කියලා එකක් නැහැ නේද? ඒක තියෙන ආහාර දාම ජාල ගැන කතා කරනකොට මේක පස්සේ උත්තරේ අදාළත්වයක් නැහැ අයි කියලායි. මේ ලක්ෂණ පෙන්වන්න කරන්නේ හායන පිරමීඩය. හායන පිරමීඩය. දෙක. 39 මේ අතරින් නේවාසික නගරයක් වන්නේ කවර නගරේ දහනවා. මේ මොකද්ද මේ කියන්නේ? නේවාසික නගර කියන්නේ අර මධ්‍යම හරකලාපේ වැඩකටයුතු සඳහා රැකියා සඳහා යාමට ඒමට පහසුව තියෙන නිසා ග්‍රාමීය ප්‍රදේශවලින් මිනිස්සු නගරේ තරාම ඉන්නේ නැතුව ඊට ආසන්න උපනාගරික කලාපවල වදිංචිය සඳහා තෝරා ගන්නවා. එහෙනම් මේ නේවාසික කටයුතු සඳහා තෝරා ගන්නා නගර තමයි මේ නේවාසික නගර කියන්නේ. දැන් අද අපිට පේනවා ලංකාවේ විවිධ පළාත් වලින් බස්නාහිර පළාතේ කොළඹ නගරයට සංක්‍රමණය වීම වෙනවා. තාම. හැබැයි කොළඹ නාගරික කලාපයේ මැද්දට එනවට වඩා මේ මිනිස්සු බලන්නේ කොළඹට ඉක්මනට එන්න පුළුවන් ළඟ අවට කලාපයේ උපනාගරික කලාපයක තමයි පදිංචියට බලන්නේ. පදිංචි වෙන්න බලන්නේ. ඇයි? හරියට එන්න පුළුවන් ටක් ගාලා. ඇවිල්ලා තමන්ගේ කාර්ය කරගෙන යන්න එන්න පහසුව තියෙනවා. ඒ නිසා උපනාගරික කලාපයේ නගර තමයි තෝරන්නේ. ඒව තමයි නේවාසික නගර බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපෙන් අහනවා මේ උත්තර අතරේ කවුද නේවාසික නගරේ කියන්නේ? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටි. ඒක පරිපාලනමය අගනගරේනේ අපේ රට. පරිපාලනමය අගනගරේ. හරි වෙළඳ අගනගරේ නෙමෙයි. සමහර ළමයි පටලවාගෙන දඟලනවා. වෙළඳ අගනගරේ නෙමෙයි පරිපාලනමය අගනගරේ අපේ රට. ඒතර එයා නිවාසික නගරයක් වෙන්න බෑ. මහනුවර ලංකාවේ තියෙන සංස්කෘතික නගරයක්. සංස්කෘතික නගරයක්. ඊළඟට මීරිගම, ඊළඟට කතරගම. හරි කතරගම කියන්නේ ආගමික කටයුතු නිසා ප්‍රසිද්ධියට පත් වෙච්ච ජනවාසයක්. කතරගම වෙන්න බෑ. උත්තරේ අංක 3 ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මීරිගම. උත්තරේ අංක 3 මීරිගම. හොඳයි ප්‍රශ්න 49යි තිබු. සෝරි 39යි තිබුනේ. අපි එකක්වත් ප්‍රශ්න අයින් කළෙත් නැහැ. එකක්වත් ලකුණු බෝනස් ලකුණු විදිහට දුන්නේ නැහැ. දැන් ඉක්මනට එකතු කරන්න බලන්න ලකුණු Tamanට හිමි ප්‍රමාණය එකතු කරලා chat box එකේ දාන්න. මඩර මුල්ලට පළවෙනි ප්‍රශ්න අටේ උත්තර ටික මම කියාගෙන යන්නම්. පළවෙනි එකේ 3, දෙවෙනි එකේ 4, තුන්වෙනි එකේ 2, හතරවෙනි එකේ 3, පස්වෙනි එකේ 4, හයවෙනි එකේ 1, හත්වෙනි එකේ 3, අටවෙනි එකේ 1. හරි තමන්ගේ ලකුණු දාන්න බලන්න. සර් ඔක කියන්න. සර් 9 ඉඳන් 14ට එනකම් කියන්න පුළුවන්ද? කියන්නද පුතේ? 9 ඉඳන් 14 වෙනි එකට. 9 ඉඳන් 14 වෙනකම්. හරි මම ඉක්මනට කියන්නේ නැහැ කොහොමද 9 වෙනි එකේ 2, 10 වෙනි එකේ 1, 11 වෙනි එකේ 3, 12 වෙනි එකේ 5, 13 වෙනි එකේ 1, 14 ඒත් 1, 15 ඒත් 1, 16 ත් එක. හරි සර්, thank you. හරි නේ. හරි එක්කෙනෙක් ලකුණු දාලා තියෙනවා ලකුණු 34යි දේශිකා. very good. ප්‍රශ්න 39 තිබුණේ 34ක්ම හරි. අනිත් අයගේ ලකුණු දාන්න බලා ඉන්න එපා. අපිට ඊළඟට තියෙන වැඩේට කාලය වැය වෙන එක විතරයි වෙන්නේ. දහනමේ 22 උත්තර කියන්නකෝ කියලා. බලමු දහනමේ. 19 ට ඉන්නේ ආග්නේය පාෂාණ සම්බන්ධයෙන් දක්වන සත්‍ය ප්‍රකාශය. උත්තරේ 4. 19 4 ඊළඟට 19 ඉඳන් 22 දක්වාම ඕනිද? 19 4 20 3 21 1 22 3. ප්‍රභාස්වර 26 නේ. හේරුණි 25යි. සිග්මි 31යි. දෙවෙනි 35යි. very good. කවින් කවින්දි 30
ලක්ෂාන් විසිටයි නිවාශ විසි පහයි කාවින්දි විසි පහයි නෙත්මි තිස් දෙකයි ගුඩ් ජෑනි විසි අටයි හර්ෂණය විසි දෙකයි ඔවු තමයි ලකුණු විදිලගී ලතියෙන දැන් උතන ඔගල්ලන්ට උගන්නපු පාඩම්වලම ප්‍රශ්න විතරයි තිබුණේ ඔගන්න පාඩම්වලම ප්‍රශ්න විතරයි තිබුණේ දැන් සං අධ්‍යයනයක් කරගන්න තමන් සම්බන්ධයෙන් හරි තමන් සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් කරගන්න මම කොතනද ඉන්නේ මේ දැන් කණ්ඩායම මේ යන්නේ එකම අරමුණකටනේ මෙතන ඉන්න කණ්ඩායම සහ ඔබත් එක්ක එළිය තරඟ කරන තව විශාල පිරිසක් ඉන්නවා ඒ ඔක්කොම ටාගට් එක එකම අරමුණක් නේද එක අරමුණක් තියෙන්නේ ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරන ඔබ සියලු දෙනා එක්ක තියෙන විෂමතාවය බලන්නකො ලකුණු නේද ඔබට බලන්න මේ ප්‍රශ්න 39ක් දීලා සමහරුන්ට 35ක් 34ක් හරිනකොට සම සමහරු ඉන්නවා 20 22 ලකුණ වල ඉන්න අය නේද ඉන්න අය තියෙනවා ඒ කියන්නේ අර අනිත් අයත් එක්ක බලනකොට තරංගයෙන් ඔබ පසුගාමී මට්ටමේ ඉන්නවා කියන එක දැනෙන්න ඕන නේද තරංගය තුළ ඔබ පසුගාමී මට්ටමක ඉන්නවා කියලා දැනෙන්න ඕන මේ පන්ති ඔක්කොම ටික ඔන්න තියෙන යා මේ පේපර් එකට ලකුණ ගන්න තියෙනවා මම මේ කතාව කියන්නේ නැහැ නේද 35ක් ගන්නකොට ළමේ තව ළමයි ඉන්නවා 20 22 ලකුණු තියෙන අය ඒ නිසා මේ කතාව කියන්නම වෙනවා නේද කියන්නම වෙනවා ඔබ පාඩම් කරලා නැහැ සරලම කතාව ඔන්න ඔබ පාඩම් කරලා නැහැ එහෙම උත්තර ලියන්න මේවා හැදෙන්න ඕන මේවා පාඩම් කරන්න තෝ රිවිෂන් කරන්න බෑ ඒ නිසා පාඩම් කළා මේ ඉදිරි පේපර් වලට පිළිතුරු ලියයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ ඔක්කොටම ඉගෙනුවේ එකම නා එකම තියරි එක නම් ගන්නේ කෙනෙකුට 35ක් වෙන්නත් තව කෙනෙකුට 22ක් වෙන්නත් 20ක් වෙන්නත් හේතුවක් නැහැ එහෙනම් හේතු වෙලා තියෙන එකම කරුණු විශේෂ කරුණු නම් දුන්නේ නෝට් එකට ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔබ අතින් සිදුවෙච්ච අඩුපාඩු නේද ඔබ පාඩම් කළා නැහැ එහෙම නැතුව නිකන්ම ඒ උත්තර දීලා හරි ඒ තියෙන අඩුපාඩු හදාගන්න තමයි පුනරීක්ෂණ කරන්නේ මේක කලබල වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි දැන් ඔබ තමන්ස් පිළිවන් සොයන් තක්සේරුවක් කරගන්න මම ඉන්නේ අර තරඟයට යන ටීම් එකේ ගොඩක් පස්සෙන් කියන එක අවබෝධ වෙන්න ඕනේ හොඳයි මම ඊට වැඩි කතා කරන්නේ ගැන අපිට අද තියෙනවා තවත් පොඩි වැඩක් අර ඔන්ලයින් MCQ ප්‍රශ්න 20කුත් තියෙනවා හරි ඒකක් තියෙනවා ඊට කලින් අපි බලමු අර ලෝක ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් කෙටි නිශ්චිත පිළිතුරු ලියන පේපර් එකක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා නේද ඉදිරිපත් කරලා තියෙනවා අන්න ඒකේ පළවෙනි ප්‍රශ්න පහ පළවෙනි ප්‍රශ්න පහ සාකච්ඡා කරලා ඔන්ලයින් පේපර් එකට යන්න පහ හෝ 10 හරි බලමු ඔයාලට පේනවා අතේ පේපර් එක නැති අයට බලා ගන්නත් එක මම මේක ෂෙයා කළා ලෝක ජන සංඛ්‍යාව කියන පාඩමේ මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් හදලා තියෙනවා මේවා හදන්නේ දැන් ඔබ මේක පොත බල බල උත්තර ලියන්න පුළුවන් නේද ක්‍රම දෙකකට උත්තර ලියන්න පුළුවන් මම මොකවත් උපදෙස් දුන්නේ නැහැ ලියන විදිය සම්බන්ධයෙන් පාට පුළුවන් ඕනි ඔප්ෂන් එකක් තෝරගන්න එක හොඳට පාඩම පාඩම් කරලා දැන් පේනවනේ අතේ පේපර් එක තියෙනවා ප්‍රශ්න ටික බැලුවත් නැතත් පාඩම හොඳට පාඩම් කරලා නෝට් පොත පැත්තක දාලා තනියෙන් උත්තර ලියන්න ගත්තා නම් එයා හොඳයි දිනු හරි එයා තමයි දිනන්නේ අනිත් එක තමයි මේ දීලා තියෙන ප්‍රශ්න ටික උත්තර ටික නෝට් එකේ තියෙනවා බලාගෙන ලියන්නත් පුළුවන් ඒ දිනුන් දැනට අදට පන්ති විතර හැබැයි විභාගෙට ගියාම ඔබ පට්ටු වෙනවා හරි ඒ නිසා මම කියන්නේ ලියන්න ඕනේ තමයි ඔබට තෝරගන්න පුළුවන් ඕනි විදියක් හොඳයි එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නය ජනසංඛ්‍යා භූගෝල විද්‍යාවේදී ජනසංඛ්‍යාව පිළිබඳව සිදු කරන අධ්‍යයන පදනම් වෙනවලු තේමා දෙකක් මත ජනසංඛ්‍යා භූගෝල විද්‍යාවේදී මේ අධ්‍යයන කටයුතු තේමා දෙකක් උඩ පදනම් වෙලානේ සියල්ලම කරන්නේ මොකද්ද මේ තේමා දෙක දැන් අපි ජනසංඛ්‍යාවේ මේ අධ්‍යයනවලදී බලන තේමා දෙක තමයි එකක් තියෙනවා මිනිසාට උපතින් හිමිවන තත්ත්වයක් මොනවද එකක් ස්ත්‍රී පුරුෂ බව ස්ත්‍රී පුරුෂ බව මේක උපතින් හිමිවන දෙයක් නේද හිමිවන දෙයක් ඊළඟට මානව වර්ගය මේවත් උපතින් හිමිවන දේවල් එතකොට මේවා අපි සම්බන්ධ කරන ජනසංඛ්‍යාව ගැන කතා කරන්නේ නැද්ද කතා කරනවා ලංකාවේ ජනසංඛ්‍යාව ස්ත්‍රී පුරුෂ බෙදීම ගැන කතා කරන්නේ නැද්ද ලංකාවේ ජනසංඛ්‍යාවේ භූමි ත්‍රිභාවය ගැන කතා කරන්නේ නැද්ද ලෝක ජනසංඛ්‍යාවේ භූමි ත්‍රිභාවය ගැන කතා කරන්නේ නැද්ද කතා කරනවා එහෙනම් ඔන්න බලන්න එක සාධකයක් තමයි ජනසංඛ්‍යාව පිළිබඳව කරන අධ්‍යයනවලදී පදනම් වන එක සාධකයක් තමයි මිනිසාට උපතින් හිමිවන தත්ත්වය උපතින් හිමිවන தත්ත්වය ඔන්න එක මිනිසාට උපතින් හිමිවන தත්ත්වයන් සැලකිල්ලට ගන්නවා අනිත් එක තමයි ආරෝපණය කරගන්නා தත්ත්වය මිනිසා ආරෝපණය කරගන්නා தත්ත්වය ආරෝපණය කරගන්නා
තත්තු. ඒ මොනවද? ඉපදුනාට පස්සේ මිනිස්සු යම් යම් දේවල් ආරෝපණය කරගන්නවා. මොනවද? එකක් භාෂාව. නේද? භාෂාව සැලකිල්ලට අරගෙන අපි ජන සංඛ්‍යාව ගැන කතා කළේ නැද්ද? ශ්‍රී ලංකාවේ භාෂාවන් අනුව ජන සංඛ්‍යාව වර්ග කළා කතා කළේ නැද්ද? ලෝක ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් කතා කරනකොට භාෂාව සැලකිල්ලට ගත්තේ නැද්ද? ගත්තා. ඊළඟට අනිත් එක තමයි ආගම. නේද? ආගම සැලකිල්ලට ගත්තානේ. ආරෝපිත තත්ත්වයක් උපදින් හිමිවෙන එකක් නෙමෙයි. හරි? ආගම. ඊළඟට අපි කතා කළේ නැද්ද? අධ්‍යාපන මට්ටම ගැන. අධ්‍යාපන මට්ටම. කතා කළා තියෙනවා. නේද? ඊළඟට අපි කතා කරලා නැද්ද විවාහක අවිවාහක බව? නේද? විවාහක අවිවාහක බව. මේ තියෙන ආරෝපණය කර ගන්න තියෙනවා. එහෙනම් ඉතින් ඔන්නයි කියන සෙට් දෙක සම්බන්ධ කරගන්නේ අපි ජන සංඛ්‍යාවේ අධ්‍යයනය සිද්ධ කරලා. නේද? එහෙනම් ඔන්න සාධක දෙක හම්බ වුණා මොනවද? එකක් උපතින් හිමිවන තත්ත්වයන්, දෙක මිනිසා ආරෝපණය කරගන්නා තත්ත්වයන්. එක මිනිසා උපතින් හිමි කරගන්නා තත්ත්වයන්, දෙක මිනිසා ආරෝපණය කරගන්නා තත්ත්වයන්. දැන් මේ විදිහටම උත්තර ලියලා තියෙනවා නම් ඕගොල්ලෝ හරි දාන්න අදාළ ලකුණු ප්‍රමාණය ප්‍රශ්නෙට ඉදිරියෙන් තියෙනවා. හරිද? ප්‍රශ්නෙට ඉදිරියෙන් තියෙනවා. මේ ලකුණු ප්‍රමාණය දාන්න පුළුවන්. එහෙම ලියලා නැත්නම් ඔබට පුළුවන් පිළිතුරු ලියාගන්න. ලියාගන්න කාලේ ඕනි අය අත උස්සන්න බලන්න. ඉන්නවනේ අයිට්මට ලියාගන්න. ඇත්තටම කාලේ ගොඩක් දේවල් ලියා ගන්න නැන්නේ නේද? සාධක දෙක තියෙන මිනිසාට උපදින හිමිවන තත්ත්වයන්, මිනිසා ආරෝපණය කර ගන්නා තත්ත්වයන්. මේ දෙක සැලකිල්ලට අරගෙන තමයි ජන සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට යමු. ලෝක ජන සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනය කළ හැකි තේමා පහක් නම් කරන්න කියලා. ලෝක ජන සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනය කරපු පාඩමේදී තේමා පහක් පිළිබඳවමනේ කතා කළේ. නේද? තේමා පහක් පිළිබඳව තමයි අපි කතා බහ කළේ. මොනවද මේ තේමා ටික? එකක් ලෝක ජන සංඛ්‍යාවේ විශාලත්වය. කතා කළාද නැද්ද? කතා කළා. ඊළඟ ලෝක ජන සංඛ්‍යාවේ වර්ධනේ. ඒ කියන්නේ වැඩි වෙන වේගය, ඒ ගැන කතා කළා. ලෝක ජන සංඛ්‍යාව විශාලත්වයේ වර්ධනය. ඊළඟ මේ ඉන්න ජනගහනයේ ලෝකයේ පුරා විසිරී පැතිරී තියෙන ආකාරය කතා කළාද නැද්ද? කතා කළා. අපි කිව්වා ලෝක ජන සංඛ්‍යා ව්‍යාප්තිය 3යි. ඊළඟට ලෝක ජන සංඛ්‍යාවේ සංයුතිය. ආගම්මනුව, භාෂාවන් අනුව නේද? ස්ත්‍රී පුරුෂ ભેදී අනුව සකස්සලා තියෙන ආකාරය ගැන කතා පහ කළා. නේද? කතා කළා. ඒ සංයුතිය 4යි. පස්සෙනික අපි කතා කළා කාලීන ප්‍රවණතා. පළවෙනි මිනිස්යා ලෝකයේ බිහිවෙන දවසේ ඉඳලා මිලියන 7600ක් දක්වා වත්මන් ලෝක ජන සංඛ්‍යාව දක්වා ජනගහනය වැඩි වුණේ ඇටි කතා කළා. එහෙනම් ඔන්න තේමා පහ. මොනවද? එකක් ලෝක ජන සංඛ්‍යාව විශාලත්වය, දෙක වර්ධනය, තුන ව්‍යාප්තිය, හතර සංයුතිය, පහ කාලීන ප්‍රවණතා. ඔය පහ තියෙනවා නම් ලකුණු පහක් හම්බ වෙනවා. ලකුණු දාගෙන යන්න මොන හරි ඔබ ලියපු උත්තරේ සැකසහිත බවක් තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්. නිකන් ලකුණු දාන්න යන්න එපා ඈ. මොන හරි ගැටලු තැනක් තියෙනවා නම් මේක අහලා මේක හරිද කියලා චෙක් කරගෙන ලකුණු දාන්න. ළමයි මේ කාලගුණික தත්ත්වය මොකද වෙන්නේ? ඔබ ඉන්න ප්‍රදේශයේ தත්ත්වය පොඩ්ඩක් කියන්න බලන්න. මෙහෙනම් වහින්න හදන්න. මෙහෙලත් වහින්න හදන්න සර්. වහිනවා පොඩි ගැරවිල්ලකුත් තියෙනවා නේ. හොඳයි අපි බලමු එන විදියක් බලමු ඉස්සරහට. ගොරවනවා වහිනවා හොඳටම වහිනවා මොකද කරන්නේ? මෙහෙත් දැන් එහෙම තත්ත්වයක් ඇති වීගෙන තමයි ඉන්නේ. ළමයි මොකද කරන්නේ?
මැසේජ් එනවා හෝගා පොතේ වැඩේ බ්‍රේක් කරලා දාමුද මෙහෙටත් දැන් ඉන්න තත්ත්වෙ ඉච්චර හොඳ නෑ වගේ එවිනි මේ පැත්තර කොහොමද අපිට නම් පහයි නැස්ස නෑ නේද මෙහෙ පොඩ්ඩක් අවුල් ගතියක් තියෙනවද කමක් නෑ මම මෙහෙම කරන්නම් මෙහෙම කරන්න මම ඔයගොල්ලන්ට දැන් මම කියන්නේ MCQ මේ ඔන්ලයින් পেපර් එකක් දෙනවා කියලා නේද ඔන්ලයින් পেපර් එකක් දෙනවා කොහොමනේ මේ ඔන්ලයින් পেපර් එක දැන් ඔයගොල්ලන්ට දාන්න මම ඒක ටයිම් සෙට් කරලා නැහැ වලට ඔය කාලගුණික தත්ත්වයේ යහපත් தත්ත්වයට පත් වුණාට පස්සේ උනත් කමක් නැහැ ඒකට පිළිතුරු ලියන්න අපි ඒක ඊළඟ දවසේ කතා කරන්න ඕනේ කතා කරන්න ඕනේ ක්ලාස් එක තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්න පහ විතරක්වත් කතා කරගන්න බැරි වෙයි වගේ. සුට්ට බලන්න try එකක් දීලා. අපි දෙවෙනි එකත් කතා කළා. බලමු ප්‍රශ්න පහ ඉවර කරගන්න පුළුවන්ද කියලා. දෙවෙනි එක කතා කළා. තුන්වෙනි එක කියලා ලෝක ජන සංඛ්‍යා ප්‍රවණතාව යනු කුමක් ගන්නවා. ලෝක ජන සංඛ්‍යා ප්‍රවණතාව කියන දුනේ ප්‍රථම මානව සම්භවයේ සිට වර්තමාන ලෝක ජන සංඛ්‍යාව දක්වා. මොන උත්තරේ දෙන්න ඕනි විදිය ඈ. ප්‍රථම මානව සම්භවයේ සිට වත්මන් ලෝක ජනගහණය දක්වා කාලානුරූපව ජන සංඛ්‍යාවේ සිදු වුණු වර්ධනය අධ්‍යයනය කිරීම තමයි ලෝක ජන සංඛ්‍යා ප්‍රවණතාව කියලා කියන්නේ. එහෙනම් ඒ අදහස් තියනවද බලන්න ඔයාලා ලියපු උත්තරේ. උත්තරේ තමයි ප්‍රථම මානව සම්භවයේ සිට වත්මන් ලෝක ජනගහණය දක්වා. වත්මන් ලෝක ජනගහණය දක්වා ප්‍රථම මානව සම්භවයේ සිට වත්මන් ලෝක ජනගහණය දක්වා කාලානුරූපව ජනසංඛ්‍යාව වර්ධනය සිදු වූ ආකාරය කාලානුරූපව ලෝක ජනසංඛ්‍යාව වර්ධනය සිදු වූ ආකාරය ලෝක ජනසංඛ්‍යාව වර්ධනය සිදු වූ ආකාරය විග්‍රහ කිරීම විග්‍රහ කිරීම ලෝක ජනසංඛ්‍යා ප්‍රවණතා නමින් හැඳින්වේ ඒ අදහස ඉදිරිපත් කළා තියෙනවා ඔය වචන ටික ඔය පෙළටම නැතුණාට කමක් නැහැ. ඒ අදහස ගොනුවෙන් උත්තරේ දීලා තියෙනවා නම් ලකුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ලෝකයේ ජනසංඛ්‍යාවට එකතු වෙලා වර්ධනය වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක වළන කාරණේ තමයි ප්‍රවණතා කියන්නේ කියලා කියලා තියෙනවා නම් හරියයි. හතරවෙනි ප්‍රශ්නය ලෝක ජනසංඛ්‍යා ප්‍රවණතාව අධ්‍යයනය කළ හැකි අවස්ථා දෙකක් අහන්න. අවස්ථා දෙකකට බෙදලා අපි කතා කරන්නේ එකක් තමයි පූර්ව නූතන අවදී ලෝක ජනසංඛ්‍යාව. ඔන්න එකක්. පූර්ව නූතන අවදී ලෝක ජනසංඛ්‍යාව. ඊළඟ දෙවැනි අවස්ථාව තමයි නූතන අවදී ලෝක ජනසංඛ්‍යාව. පූර්ව නූතන අවදී නූතන අවදී. කොටස් දෙක තමයි ඔය. හරි. ඊළඟ ප්‍රශ්නය අහනවා නිශ්චලන අවදී කියන්නේ මොකක්ද කියලා. නිශ්චලන අවදී කියන්නේ මෙන්න ඔය නිශ්චලන අවදී හඳුන්වා දෙන්න කාරණා. පූර්ව නූතන අවදියේ මුල් කාලය පූර්ව නූතන අවදියේ මුල් කාල සීමාව තමයි නිශ්චල අවදිය කියන්නේ පූර්ව නූතන අවදියේ මුල් කාල සීමාව ඒක නිශ්චිත කරලා කිව්වොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන් ප්‍රථම මානව සම්භවයේ සිට ප්‍රථම මානව සම්භවයේ සිට ක්‍රිස්තු පූර්ව 8000 දක්වා ක්‍රිස්තු පූර්ව 8000 දක්වා කාලය ප්‍රථම මානව සම්භවයේ සිට ක්‍රිස්තු පූර්ව 8000 දක්වා කාලය තවත් උන්නම් කාරණයක් කියන්න පුළුවන් මේ සඳහා වසර මිලියන 2ක් ගෙවි ඇත වසර මිලියන දෙකක් ගෙවිලා ගින් තියෙනවා හරි ඔන්න ඔය ටික තමයි නිශ්චල අවදි කියලා කියන්නේ එහෙනම් ළමයි ප්‍රශ්න පහක් සාකච්ඡා කළා අමාරුවෙන් දැන් මම අර හදපු මේ ඔන්ලයින් পেපර් එක ඔයගොල්ලන්ගේ ගෲප් වලට දානවා ඔයගොල්ලෝ ඒක වැඩ කරන්න අපි වෙන වෙලාවක මේ පන්තියේ ඉදිරි කොටස කතා කරමු හරි සාකච්ඡා කරමු තව අපිට අද හිතාගෙන හිටියාම මේ পেපර් එකේ ඉතුරු ටික වගේම අර දීලා තියෙනවනේ ඔයගොල්ලන්ට මැට්‍රික්ස් පිටියන් අභ්‍යාස දෙකක්
ඒක පළවෙනි අභ්‍යාසයත් සාකච්ඡා කරන්න ඉතාලියට නමුත් ඒක කරගන්න බෑ. හරි කරගන්න බැරි මට්ටමක් තියෙන්නේ. ඒ නිසා මම වැඩි වෙලා සාකච්ඡා කරන්න කතා කරන්න යන්නේ නැහැ. තාවතන කාලකුණික තත්ත්වය ඉච්චර යහපත් නැති නිසා වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. 5 1